यतिवर सितुविलि श्री संबुद्ध शासने अभिवृद्धि उदेशा तम जीवितेम कपकल मैतकाले पहलव अति उतुं यतिवरयन् वहन्सेला दिनमक्वन अति पूजनीय मातर श्री ज्ञानाराम माहिम्फानन् वहन्सेहा अति पूजनीय खडवद्वे जिनवंश माहिम्फानन् वहन्सेगे निस्सरण अदहस एकतुवकिं मेम ग्रंथय समन्वित विय अति पूजनीय मातर श्री ज्ञानाराम माहिम्फानन् वहन्सेगे गुणसिहि किरीम संदहा फल करन लद अमा बिंदुनम ग्रंथये फलवु उन्वहन्सेगे दिनपतिं उपुटागत सटहन एकतुवक हा माहिम्फानन् वहन्से पिलिबंदव तोरतुरु ऐतुलक लिपिक हिपयाद अति पूजनीय खडवद्वे जिनवंश माहिम्फानन् वहन्सेगे गुणसमरीम संदहा फलकरन लद आत्म प्रत्यवेक्षणे नम ग्रंथयें उपुटा गत उन्वहन्सेगे अदहस्सा लिपिक हिपयाद मिहि दक्वनुवे हे उतुम जीवतः अदहस् देश बला सनसेन ओब वेनुवेनि अति पूजनीय महोपाध्याय खडवद्वे श्री दिनवंश माहिम्फानन् वहन्से अमाबिंदु ग्रंथयटे संस्कारक विसिन सपेन लद पशुबिम नं वू लिपियें उपुटागत कोटसत् मिहि दक्वी पशुबिम පොදු වර්ෂ 1991 දෙසැම්බර් මස 11 වෙනිදා අතිගරු පූජනීය මාතර සිරි ඥානාරාමාභිධාන මහෝපාද්‍ය මාහිම්පාණන් වහන්සේට අනෝවිය සපරේම නිමිත්තෙන් තමන් වහන්සේගේ දෝතට පිළිගන්වන ලද අවස්ථාවේදී උන්වහන්සේ මහත් සතුටින් එය බාරගත්හ. එහෙත් ඉන් 16 මාසකට පසුව අද අතිගරු මාහිම්පාණන් වහන්සේ ජීවමාන වැඩ සිටි සේක් නම් මේ අමා බින්දු සංග්‍රහය එබඳුම සතුටකින් පිළිගනිවිදේ සැක සහිතය. ඒ තමන් වහන්සේගේ ගුණ හුවා දැක්වීම මාහිම්පාණන් වහන්සේ කවදක් රුචි නොකළ හේිනි. තමන් වහන්සේට අසූවිය පිරීම නිමිති කොටගෙන වර්ෂ 1981 දී උපහාර ග්‍රන්ථයක් පළ කිරීම සඳහා සියලු කටයුතු සම්පාදනය වී තිබියදී මාහිම්පාණන් වහන්සේ එය නවත්වා ඒ වෙනුවට තමන් වහන්සේගේ භාවනා උපදෙස් අඩංගු සමත විදර්ශනා භාවනා මාර්ගය නම් ග්‍රන්ථය මුද්‍රණය කරවීමට අවසර දුන්හ. සත් අනුපස්සනා පොතටද තමන් වහන්සේගේ කෙටි චරිතාපදානයක් ඇතුළු කිරීමට යෝජනා කළ විටේ සඳහා අනුමැතිය නොදුන්හ. වරක්කේ සුප්‍රකට මහතෙරුන් වහන්සේ නමක් අප මාහිම්පාණන් වහන්සේගේ ජීවන චරිතය ලිවීම සඳහා තොරතුරු ටිකක් ඉල්ලූහ. ඕවා දැම්ම කරන්න ඕන නැහැ. මගේ ජීවිත කතාව ලියනවට වඩා භාවනා පොතක් ලිවීම ලෝකයාට ප්‍රයෝජනවත්. ඒ නිසා හැකිනම් භාවනා පොතක් ලියා පළ කරන්න යයි පවසමින් ඒ ඉල්ලීම ප්‍රතික්ෂේප කළහ. කරුණු එසේ වතුදු අප මාහිම්පාණන් වහන්සේ අපවත් වී වසරක් ගෙවීම නිමිති කොටගෙන අප මේ අමාබින්දු සංග්‍රහය අද මුද්‍රණද්වාරයෙන් එළි දක්වන්නේ ප්‍රධාන වශයෙන් පරමාර්ථයන් දෙකක් මුල් කොටගෙනය. ඉන් එක් පරමාර්ථයක් වන්නේ කෘතවේදී වීමයි. පෞද්ගලික වශයෙන් අප බොහෝ දෙනෙකුන් හට පොදුවේ සමස්ත බුද්ධ ශාසනයට හා මනුෂ්‍ය වර්ගයාටද අප මාහිම්පාණන් වහන්සේගෙන් සිදු වූ අමිල සේවය වෙනුවෙන් කළගුණ සැලකීමෙහි ආකාරයක් ලෙසින් මේ ගුණ සමුරු කලාපය අපි දකින්නෙමු. අප මාහිම්පාණන් වහන්සේ වෙනුවෙන් කළගුණ සැලකීමේ උසස්ම ආකාරය නම්
උන්වහන්සේගේ අවවාද අනුශාසනා ආදර්ශ අනුව අපේ ජීවිතය හැඩගස්වා ගැනීම බව සත්‍යකි. එහෙත් මෙබඳු ගුණ සමරුවක් පළ කිරීමද කතඤ්ඤතාවෙහි ආකාරයක් බවට විවාදයක් නැත. එසේම මෙගුණ සමරුව තුළින් මාහිම්පාණන් වහන්සේගේ ගුණ වඩා හොඳින් ආබෝධ කොටගෙන ඒ අනුව පිළිපැදීමට බොහෝ දෙනෙකුට අවස්ථාව ලැබුණ ඇත. අපේ අනෙක් අභිප්‍රාය නම් නිසකයෙන්ම මේ යුගයේ පහළ වූ මහා පුරුෂයාණ කෙනෙකුන් වන අප මාහිම්පාණන් වහන්සේගේ අති ශ්‍රේෂ්ඨ චරිතය ජීවමාන කාලයේදී උන්වහන්සේගේ කලන මිතුරු ඇසුර නිසිසේ ලැබ ගැනුමට නොහැකි වූ බොහෝ දෙනෙකුන්ගේ හිතසුව පිණිස විදහා දැක්වීමය. සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ පිරිනිවීමෙන් සියවස් 25ක් ගත වූ පසුද බුද්ධානුශාසනය නිවැරදිව පිළිපදිමින් ධර්මයේ ජීවමාන සංකේතයක් බවට පත් වූ අති දුර්ලභ සත්පුරුෂයෙකු මේ මෙහිපිට ජීවත් වූ බව දැනගැනීම ධර්මකාමීන්ගේ අමන්දානන්දයට හේතුවක් වන අතර බොහෝ දෙනෙකුන්ට ධර්ම මාර්ගය අනුගමනය කිරීම පිණිස අති විශාල ධෛර්යයක් වන්නේය. එහෙයින් මෙම ගුණ සමරුව ශාසන සංග්‍රහයක් හා පරාර්ථ සාධනයක් ලෙසින් අපි දකින්නෙමු. පුණ්‍යානුමෝදනය. මාස කිහිපයක් මුළුල්ලෙහි දැඩි කැපවීමකින් යුක්තව මෙම ගුණ සමරු කලාපය සැකසීමේ යෙදුණු අප විසින් එහිලා රැස්කර ගන්නා ලද යම් ප්‍රණීත කුසල සම්භාරයක් වේද, පළමු කොට එම කුසල ශක්තිය අපවත් වී වදාළාති පූජ්‍ය මාතර ශ්‍රී ඥානාරාමාභිධාන මාහිම්පාණන් වහන්සේගේ සිරිපාමුල සාතිසේ භක්ති ප්‍රණාමයෙන් පුද කරමු. එම පුණ්‍ය බලයද අතිගරු මාහිම්පාණන් වහන්සේගේ සකල ධර්ම ප්‍රාර්ථනාවන් සමෘද්ධිමත් කර ගැනීමට ඉවහල් වේවා. දෙවනුව අමාබින්දු සංග්‍රහයට ජීවය කැවීම පිණිස නන් ලෙසින් හවුල්ලු සියලුම ගිහි පැවිදි කලන මිතුරෝද මේ පින් සතුටින් අනුමෝදන්ව මෙලොව පරලොව සකල සම්පත් සාදාගෙන අමා මහ නිවනින් සැනසෙත්වා. එසේම මේ ජීවිත කාලය තුළදී දිවිපැවැත්ම සඳහාත් අධ්‍යාත්ම සංවර්ධනය සඳහාත් විවිධාකාරයෙන් අපහට පිහිට වූ දෙමාපිය, ගුරු, ඥාති, මිත්‍රදායක, කාරකාදී සියල්ලෝද මෙපින් අනුමෝදන්ව සුවසේ ධර්මය අවබෝධ කරත්වා. අවසන් වශයෙන් සකල ලෝකවාසී සියලු සත්වයෝම මෙපින් බලය ලැබ සුවපත් වෙත්වා, නිවන් දකිත්වා. ප්‍රාර්ථනය. මෙම අමාබින්දු සංග්‍රමය අති පූජනීය මාතර ශ්‍රී ඥානාරාම මහෝපාද්‍යය මාහිම්පාණන් වහන්සේගේ පූරිත ගුණ ස්කන්ධයට පිදෙන පූජෝපහාරයක් වේවා. අඳුරෙහි අතරමං වූවනට ආලෝක දහරක් වේවා. යහමග ගමන් කරන්න වුනට තව තවත් ධෛර්ය පිණිස වේවා. ධර්මයේ සත්‍ය පනගන්වන අමෘතයක්ම වේවා. අපවත් වූ අපේ අති පූජනීය මාහිම්පාණන් වහන්සේ අවවාද අනුශාසනා ආදර්ශ මගින් පෙන්වා වදාළ නිවැරදි දහම් මඟ ඔස්සේ පියවර නගමින් මාහිම්පාණන් වහන්සේ උදා කරගත් පරම සැනසීමට උරුමකාරයන් වීමට සියල්ලෝම උත්සුක වෙත්වා. මාස කිහිපයක් තුලදී මෙම ගුණ සමරුව නිමාවට පත්කිරීමේ භාර දූරකාරයෙහි යෙදුණු අපතින් යම් ප්‍රමාද දෝෂයක් වී නම් අදාළ සියල්ලන්ගෙන්ම සමාව ලැබේවා. සීල සමාධි ප්‍රඥා ශාසනත්‍රය දිගු කල්ලව දිලේවා. මේට සංස්කාරක අමාබින්දු ග්‍රන්ථයේට අති පූජනීය කඩවැද්දුවේ ජිනවංශ මාහිම්පාණන් වහන්සේ විසින් සපයන ලද ලිපියක් මෙහි දැක්වේ. ශ්‍රී කල්යාණී යෝගාශ්‍රම සංස්ථාවේ අතිගරු සමුත්පාදක සහ අනුශාසක මාහිම්පාණන් වහන්සේගේ විශේෂ පණිවුඩය.
සර්වඥන් වහන්සේ විසින් 45 වසරක් තුල නොඑක් තන්හි නොඑක් ආකාරයෙන් දේශිත වූ ශ්‍රී සද්ධර්මයේ පැවති විසුරුණු මිනිරුවන් රසක් ලෙසිනි. ප්‍රථම සංගායනාවේදී ඒ පරියාප්ති ධර්මය එක්탄 කොට මහා කාශ්‍යප මහරහතන් වහන්සේ ප්‍රමුඛ රහතුන් විසින් සැලසුම් කරනු ලැබීමේ අනුත්තර සිද්ධිය ඉතා පැහැදිලිය. තුන්වන සංගායනාවේ ප්‍රමුඛ වූ මොග්ගලී පුත්තිස්ස මහරහතන් වහන්සේ බුදු සසුන රැකගැනීම සඳහා බඹලොවින් සැව මනුලොව පහළ වූසේ රහතුන්ගේ ආරාධනයෙනි. ශ්‍රී කල්යාණී යෝගාස්තම සංස්ථාවේ ප්‍රනේත්‍රූ වූ අතිගරු මහෝපාද්‍යාය මාතර සිරි ඥානාරාම සාමීන්ද්‍රයන් වහන්සේ මේ යුගයේ වැටේගෙන යන බුදු සසුන බේරා ගැනීම සඳහා කිසිවකුගේ ආරාධනාවක් නැතිව බඹලොවින් වැඩිසේක් වනයි මා සලකන්නේ. උන්වහන්සේගේ ධර්ම ජීවිතයේ ප්‍රාතිහාර්ය ස්වරූපය සිහි කරමිනි. යෝගාශ්‍රම වැඩපිළිවෙල පටන්ගෙන ටික කලකට පසු උන්වහන්සේ මට වූ ලිපියක මෙසේ සඳහන් විය. ඔව්, බුදු සසන උදෙසා අපෙන් විය යුතු මෙහෙවර සපුරා ඉටු කිරීමටයි අපේ මේ ආරම්භය. මේ වෙනුවෙන් මගේ ජීවිතයේ ඕනෑම ගහක් යට කැප කිරීමට මා සූදානම්. උන්වහන්සේගේ මේ උදාර සිත අන්තිම මොහොත දක්වා සවාරයෙන් සපුරුණේ විශේෂ භාගීය තත්වයෙනි. අතිගරු මහෝපාද්‍යාය මාහිමියන් වහන්සේගේ මේ අනුත්තර ගමනේ පිවිතුරු විසිතුරු පියසටහන් හෙලිපෙහෙලි කොට උන්වහන්සේට ධර්ම පූජාවක් වශයෙන් අපේ යෝගාශ්‍රමීය දරුපෙළේ උගත් වියත් සත්පුරුෂ දරුවාන කෙනෙකුන් විසින් සකස් කෙරෙන ශ්‍රී ඥානාරාම මාහිමි සමරු කලාපය මට හැඟෙන්නේ රුවන් ආරකින් ගරා ගෙතුණු මිනිරුවන් මාලාවක් ලෙසිනි. මේ සත්පුරුෂ පෙරහැරට තවත් ආලෝකයක් වේවා. සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තිය. මේට අනුයාත කඩවැද්දුවේ ජිනවංශ ස්ථවිරයන් වහන්සේ. ගුණවර්ධන යෝගාශ්‍රමය මධ්‍යස්ථානය ගල්දුව කහව 2536 1992 12/24 වැනි දින දීය. අමාබිඳු ග්‍රන්ථයට අති පූජනීය නා වූනේ අරියදම්ම මාහිමිපාණන් වහන්සේ විසින් සපයන ලද ලිපියක් මෙහි දැක්වේ. ශ්‍රී කල්යාණී යෝගාශ්‍රම සත්තාවේ ගරු සංඥා ලේඛකාධිකාරී කර්මස්ථානාචාර්ය පූජ්‍ය නා වූනේ අරියදම්ම මහා ස්ථවිරයන් වහන්සේ විසිනි. ප්‍රථම දර්ශනය මහා කාශ්‍යප මහරහතන් වහන්සේ දැකීමෙන් පමණක් කුලපුත්‍රයෝ දහසක් පැවිදි රහත් බවට පත් වූහ. තත් ශිෂ්‍ය චන්ද්‍රගුප්ත මහරහතන් වහන්සේ දැකීමෙන්ද තත් ශිෂ්‍ය සූර්යගුප්ත මහරහතන් වහන්සේ දැකීමෙන්ද පැවිදි වී අරිහත්වයට පත් වූවන් දහස බැගිනි. මහා ධම්මරක්කිත මහරහතන් වහන්සේ වනයේ ගසක් මුල සමවතර සමවැදී වැඩ සිටිද්දී කැලේ වල් ඇතකු කොලාතු මිටියක් සොඳින්ගෙන පවන්සලන දුටු දම්සෝ රජුගේ සොහයුරු තිස්ස කුමාරයා ලක්ෂයක් දෙනා සමග එතුමන් වෙතම පැවිදි වී රහත් බවට පත් විය. සත්හැවිරිදි නීග්‍රෝධ සාමණේරයන් වහන්සේ දැකීමෙන් පැහැදී ධර්මාශෝක මහරජතුමා තෙරුවන් සරණ ගොස් සම්බුද්ධ ශාසනයට අනල්ප සංග්‍රහ කළේය. සමනානංච දස්සනං ඒතම් මංගල මුත්තමං වි වදාරා ඇත්තේ හිමි. මට වයස 14 පමණ කාලයේ දිනක අතිපූජනීය මහෝපාද්‍යාය මාහිමිපාණන් වහන්සේ තවත් දෙනමක් සමග දන් දෙසුමක් පිණිස නා වූන ආරණ්‍යයේ සිට බඹරගස්සව ගම්මානය බලා වඩිද්දී අපේ ගමේ බෝමැඩ ටික වේලාවක් නැවතී සිටිසේක. බෝමළුවේ ආසන පනවා වඩා හිඳුවා ගිලම්පස පිළිගන්වා බැතියෙන් වැඳ පුදා පසෙක සිටි පිරිස අතරෙහි මාත් සිටියේ ගරුතර ස්වාමීන් වහන්සේලාගේ දැකීමෙන් පහන් වූ විස්තිත මනසිනි. අග කෙළවර වැඩ සිටි ස්වාමීන් වහන්සේ සම්පූර්ණයෙන් නෙත්හැර පිරිස දෙස බලා සිටි අතර මැදරි ස්වාමීන් වහන්සේ සම්පූර්ණයෙන් නෙත් පියාගෙන සිටි බව පෙනිනි.
එහෙත් අති පූජනීය මහෝපාද්‍යය මාහිමිපාණන් වහන්සේ උඩුකය ඉදුව තබාගෙන බඹයක් පමණ පෙනෙනසේ තබාගත් නෙට්ටතිය වැඩ සිටිසේක. ගැඹුරු දැනීමක් කෙසේවත් නොතිබුණු මට මහෝපාද්‍යය මාහිමිපාණන් වහන්සේ මැදුම් පිළිවෙතෙහි පිහිටි උතුමන් වහන්සේයයි වැටහි ගියේ. කවදා හරි මමත් මැදුම් පිළිවෙත පුරන පවිද්දෙක් වෙම්වා යටහිතේ පැතුමක් සහිතව ඉන් වසර සතරකට පමණ පසු පූජනීය මහෝපාද්‍යය මාහිමිපාණන් වහන්සේගේම ශ්‍රී හස්තයෙන් මගේ කරේ සිවුරුපටිය බඳිනා ලද උතුම් පැවිදි බිමට පත්වීමේ භාග්‍ය මටත් උදා වූයේ පළමු දර්ශනේ අනුහසිනි. අතිගරු පූජනීය මහෝපාද්‍යය මාහිමිපාණන් වහන්සේ අන්තිම හුස්ම ටික තෙක්ම මැදුම් පිළිවෙතෙහි පිහිටා කටයුතු කළ බව මාහිමිපාණන් වහන්සේ කෙරෙන් දැකගත්තෙමි. සුවිසද දහම් නැන. මා පැවිදි වීමට ආසන්න දිනක ගල්දුවේදී අති පූජනීය කඩවැද්දුව පණ්ඩිත මාහිමිපාණන් වහන්සේ සංඝ පිරිස මැද අතිගරු පූජනීය මහෝපාද්‍යය මාහිමිපාණන් වහන්සේගෙන් දහම් පැනයක් විමසූසේක. අවසර ස්වාමීන් වහන්ස, ගිරිමානන්ද සූත්‍රයේ කම්ම සමුත්තාන ආබාධා කියා කර්මයෙන් හටගන්නා ආබාධ ගැන වෙනමම දේශනා කොට ඇති බැවින් සෙසු ආබාධ ලෙඩ රෝග වලට කර්ම සම්බන්ධයක් තිබේද යනුවේ පැනයයි. මුළු පංචස්කන්ධයම කර්ම නිර්මාණය. කවර හේතුවකින් රෝගයක් ආබාධයක් හැදුනත් දුක්ඛ වේදනාව කර්මය හේතු කොටගෙන කර්මය නිදාන කොටගෙන ඇතිවෙනවා යැයි නොපැකිල නිකුත් කළ පිළිතුරෙන් තීක්ෂණ වූත් තීරණාත්මක වූත් ගම්භීර ධර්ම ඥානයේ මහෝපාද්‍යය මාහිමිපාණන් වහන්සේ පරිපූර්ණ බව දැකගතිමි. ඍජු ඉරියාපත. අතිගරු පූජනීය මහෝපාද්‍යය මාහිමිපාණන් වහන්සේගේ සෑම ඉරියව්වක්ම ඍජුය. සර්වඥයන් වහන්සේ අනුගමනය කරන ස්ථිර අදිෂ්ඨානයක් ඇති මහසඟ පියාණන් වහන්සේ නමක් වශයෙන් ඍජු වූ ඉරියාපතේ තේජස්වී ලෙස පැවැත්වූ සේක. පුටුවේ වාඩි වී ලිවීමේ යෙදුනේ උඩුකය ඉදුව තබාගෙනය. පරියංකයෙන් වාඩි වූසේ උඩුකය ඉදුව තබාගෙනය. එසේ භාවනාවේ යෙදෙන කිසි විටකත් අන්නයන් තසේ කිරා වැටීමක් සිදු නොවීය. පැයක් පමණ වාඩි වී පොත් බැලීම, ලිවීම, භාවනා ආදිය යෙදී සිට තීන මිද්ද විනෝදනය පිණිසත් සෞඛ්‍ය පිණිසත් අනිවාර්යෙන් සක්මන් කරන සේ ඍජුව පිහිටුවාගත් උඩුකය ඇතිවමය. සයනගත ඉරියව්ව පවා බොහෝ සේ ඍජුවම පැවැත්වූ සේක. දීර්ඝ කාලීන භාවිත සන්තානයක ආකල්ප සම්පත් එසේම වනු ඒකාන්තය. ප්‍රතිපත්ති ගරුත්වය. 1963 අප්‍රේල් 8 වෙනිදා සිට මාස දෙකක් පමණ අතිපූජනීය මහෝපාද්‍යය මාහිමිපාණන් වහන්සේගෙන් කමඨහන්ගෙන මැල්ලගල යෝගාරාම මධ්‍යස්ථානයේදී විවේකව කමඨහන් වැඩුවෙමි. දිනපතා කමඨහන් කියා දුන් මාහිමිපාණන් වහන්සේ අවශ්‍ය උපදෙස් නොඅඩුව සලසා දෙමින් විවේකයද සුරක්ෂිත කළසේක. මැයි මාස මුල් සතියේදී ගල්දුවේ ගුණවර්ධන යෝගාසන මධ්‍යස්ථානයේ ප්‍රධානතම දායිකා මාතාව ස්වර්ගස්ත වූ බැවින් එම අවසාන ආගමික කටයුත්ත සඳහා වැඩම කරවාගෙන ඒමට වාහනයක්ද මල්ලගලට යවා තිබියදීත් අරියදම්ම නමගේ කමටහන් වැඩීමේ කටයුත්තට සල්පයක් හෝ පාඩුවක් වෙනවා ඇතැයි ඒ ගමන්ට නොවැඩිසේක. පසුදිනක ඒ බව මාහට මතක් කළ විට හැඟී ගියේ කොපමණ භාරදූර වැඩක් වුවත් ප්‍රතිපත්තියට මුල්තැන දීම මාහිමිපාණන් වහන්සේගේ ස්ථිර පිළිගැනීමක් බවය. මෙසේ ප්‍රතිපත්ති ගරුකත්වයේ මාහිමිපාණන් වහන්සේ දැකගත්තෙමි. හමුවට පැමිණියවුන් දැහැමින් සතුටු කිරීම. ලෝතුරා බුදුරජාණන් වහන්සේ වෙත පැමිණෙන සැම දෙනා සම්පහන්සනය කිරීම බුද්ධ චරිතයේ විශේෂ ලක්ෂණයකි.
අතිගරු පූජනීය මහෝපාද්‍ය මාහිම්පාණන් වහන්සේ වෙත පැමිණෙන කවුරුත් ආපසු යන්නේ නෙවුණු සනසුණු ප්‍රීතියෙන් සතුටෙන් පිරී ඉතිරී ගිය සතුටු මුහුණෙනි. හේතුව පූජනීය මාහිම්පාණන් වහන්සේ ඉතා සුළු මොහොතක් තුළ කතා කරතත් මෛත්‍රියෙන් කරුණාවෙන් පිරීගත් දැහැමි වදනින් සංග්‍රහ කිරීමය. ඒ උතුම් මෛත්‍රී වචී කර්මය තුළින් මහෝපාද්‍යය මාහිම්පාණන් වහන්සේ දැකගත්තේ උදවැඩියගත් ප්‍රසන්නතාවෙනි. සමාධිගත දේශනා විලාසය. 1963 වර්ෂයේ අති පූජනීය මහෝපාද්‍යය මාහිම්පාණන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් සංඝ පිරිස නව නමක් ගෝතම තපෝවනයේ වස්සෙළඹී වැඩ සිටියහ. තපෝ වනාධිපති සාමීන් වහන්සේ හෘදයාබාධයකින් සුව වූ අලුත බැවින් වෛද්‍ය උපදේශ අනුව ධර්මදේශනා සඳහා වෙහෙස නොවූ අතර සතිපතා ඉරුදින ධර්මදේශනා පැවරුණේ අති පූජනීය මහෝපාද්‍යය මාහිම්පාණන් වහන්සේටය. තෙසැත්තා ඥාන මාතෘකාවෙන් පැවැත්වෙන පෑකට සීමිත වූ එම ධර්මදේශනයට සවන් දීම පිණිස විශාල පිරිසක් පැමිණි අතර වස්සෙළඹ සිටි සංඝ පිරිසද බොහෝ සෙයින් සහභාගී විය. තෙසැත්තා ඥාන පාඩම් කරගත් මමද අනිවාර්යයෙන්ම නිතිපතා බණට සවන් දුන්නේ මහත් ගෞරවයෙනි. අතිගරු පූජනීය මහෝපාද්‍යය මාහිම්පාණන් වහන්සේ ධර්මදේශනා පවත්වන පැය ගතවනු දැනන්නේ විනාඩි කිහිපයක් මෙනි. භාවනාවකින් ලැබිය යුතු චිත්ත සමාධිය එම ධර්මදේශනාවෙන් ලැබෙනුයේ නිරායාසයෙනි. එක වචනයක් නොපැටලි ඉක්මන්ද නොවී පමාද නොවී මුතුවැලක් මැණික් වැලක් අමුණන්නාසේ දහම් කරුණු නිවැරදිව පැහැදිලිව ඉදිරිපත් කරමින් පැවැත්වෙන එම දේශනාවට සවන් දීමෙන් අවබෝධයත් සමග සිත වහා සමාධිගත විය. ඒ නිසා තව තවත් බණ ඇසීමේ අභිලාෂයේ දියුණු තියුණු වීමෙන් තුන් මාසය පුරා අසීමිත සතුටක් විඳගත්තෙමි. ආනන්තරික සමාධි ඥානයේ තෙක් අනුපිළිවෙලින් ඥාන දේශනා පූජනීය මහෝපාද්‍යය මාහිම්පාණන් වහන්සේගේ ශ්‍රී මුඛයෙන් පැවැත් වූ අතර එතැන් සිට තෙසැත්තා ඥාන නිමාව තෙක් දේශනාව මාහට පැවරුණි. පූජනීය මහෝපාද්‍යය මාහිම්පාණන් වහන්සේගේ විසිතුරු ඥාන දේශනා ආභාසයෙන් සිත පිරීගත් බැවින් සාර්ථකව දේශනා පන්තිය නිමවා මහෝපාද්‍යය මාහිම්පාණන් වහන්සේ වෙත ගුරු භක්තියෙන් ආශිර්වාද කළෙමි. නොසිස් වචන හා ගැඹුරු ඇතුළත. 1962 අප්‍රේල් පළවෙනිදා නිමලව සිට මහියංගනය බලා 89ක් තරම් විශාල සංඝ පිරිසක් සමග වඩින ගමනක් විය. ගල්දුව නිමලව සහ මහියංගනය යන ස්ථාන තුනක පිළිවෙලින් පැවති විශේෂ පින්කමක අවසාන දිනයයි. අතිගරු පූජනීය මහෝපාද්‍යය මාහිම්පාණන් වහන්සේ නිමලවදී උදරාබාධයකින් බැඩිසේ ගිලන් ඔස් සිටත් මේ ගමනට සහභාගී වූසේ දැඩි අදිෂ්ඨානයෙනි. යන ගමනේදී කතරගම කිරිවෙහෙර වැඳීමටද යා යුතු විය. වේලාව ප්‍රවේශම් කළ යුතු බැවින් සංඝ පිරිස මැණික් ගඟ ළඟ බසයෙන් බැස නොපමාව කිරිවෙහෙරට පිටත් විය. මාහිම්පාණන් වහන්සේද ශාරීරික දුබලතාවෙන් ඉතා හෙමින් කිරිවෙහෙර වෙත පිය නැගූසේක. එහෙත් සංඝ පිරිස බොහෝ දුරට ඈත් විය. කිරිවෙහෙර සමීපයේ කුඩා අවන්හලක් ඉදිරිපිටදී සදහවතුගේ කාරුණික ඇරයුමකින් ගිලම්පස ටිකක් පිළිගැනීමට නැවතී හැරී බැලූ මාහිම්පාණන් වහන්සේගේ සමීපයේ සිටියේ මා පමණකි. වැඳුම් පිදුම් කටයුතු නිමවා මහියංගනයට වැඩම කරවා එහි නියමිත සාරාණීය පින්කම නිමවා ආපසු ධනවකන්තට වැඩම කළ මාහිම්පාණන් වහන්සේ බෝසත් ගුණ ඇති රණමුණේ මව්පිය දෙපළ සමග ගමන් තතු විස්තර කරද්දී කතරගමදී ගිය දුෂ්කර ගමන ගැන සඳහන් කළ සේක. කිරිවෙහෙරට වඩින ගමනේදී සියලු සංඝ පිරිස ඈත් වූ අතර තමන් තනි වූ බව සිතා බොහෝ දුර ගමන් ගත් බවත් නැවතී හැරී බලද්දී මා පමණක් පසුපස ආරක්ෂාවත් සිටිය බවත් කවදා හෝ
තමන් වහන්සේගේ අවසාන මොහොතේ අරිය ධම්ම පිහිටවන බවක් ප්‍රකාශ කළසේක. එය සැබවින්ම නොසිස් වචනයක් වූයේ එයින් 30 වසරකට පසු 1992 අප්‍රේල් 30 වෙනිදා අපවත්වන මොහොතේද අනිවාර්යයෙන්ම ප්‍රියශීලී සබ්‍රහ්මචාරින් වහන්සේලා සමග නොකඩවා පුරාපය 6ක් පිරිසජ්ජහානා කරමින් උපස්ථාන කිරීමේ වාග්යය මටත් ලැබුණු බැවිනි. ගම්බීරතම අධ්‍යාත්මයක් ඇතුව විසූ අතුගරු පූජනීය මහෝපාද්‍යය මාහිම්පාණන් වහන්සේ පුරා මාසයක් පමණ ගිලන්ව සිටි නමුත් කිසි විටක කම්පා නොවූහ. කෙන්දරියක් නැත. දැඩි වේදනාවක් පැවති නමුත් කඳුලක් වැගුරුනේද නැත. හැඬීමක් නැත. නොවිසිලිමත් වචනයක් නැත. පරිදින්න මිදං රූපං රෝග නිද්දම් පබංකුරං රූපං අනිච්චං වේදනා අනිච්චා සංඥා අනිච්චා සංඛාරා අනිච්චා විඥානං අනිච්චං යනාදී බුද්ධ වචනයක්ම ප්‍රකාශ කළසේක. හිතවත් දායක පිනතියකු වේදනාව ගැන ඇසූ විට මේ දුක ගැන බයවීමට අවශ්‍ය නැත. මේවා අවබෝධ කළ යුතු දේයි ප්‍රකාශ කළහ. ඒකාන්තයෙන් උතුම් අධිගමයක් ලබා සිටි බව සත්‍යයකි. අපවත් වීමට විනාඩි 15ක් පමණ කලින් සීතලව පැවති දේහය උණුසුම් බවට පත්විය. රන්වන් පාටින් අමතුම දිස්නයක් වැටින. උපස්ථායක පිරිසට පින්දීමක් වෙන දෙයක් විනාඩි 10ක් තරම් කාලයක් කියවූහ. නවරදාම් මෛත්‍රී බ්‍රහ්ම විහාර ධ්‍යානයට සිත පැමිණියායයි සිතමි. එදින 15 වූ ප්‍රසන්න භාවයේ දින 8කින් ආදාහනය කරනතුරු සම්පූර්ණයෙන් වෙනස් නොවී පැවතීමද ආශ්චර්යකි. මහා කාශ්‍යප මහරහතන් වහන්සේගේ චරිතාපදානය අනුව අල්පේච්ඡතා, සන්තුට්ඨිතා, සුභරතා, පවිවේකතා, විරියාරම්භතාදී අසීමිත ගුණස්කන්ධයෙන් පූර්ණ වූ සන්තාන ඇති අති පූජනීය මාතර ශ්‍රී ඥානාරාමාභිධාන මහෝපාද්‍යය මාහිම්පාණන් වහන්සේ මා විසින් දක්නා ලද්දේ මහා කාශ්‍යප මහරහතන් වහන්සේ වැනි අති ශ්‍රේෂ්ඨ වූ අති උත්තම වූ කල්යාණ මිත්‍ර සංඝ පීතෘන් වහන්සේ නමක් වශයෙනි. සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තිය. කායේන වාචා චිත්තේන පමාදේන මයා කතං අච්ඡයං කමතමේ බන්තේ උපජ්ජාය වරුත්තම. ආත්ම ප්‍රත්‍යවේක්ෂණය දන්තයේ පසුවදන මෙහි දැක්වේ. ශ්‍රීමත් සම්බුද්ධත්ව 2600 ජයන්ති සිහිපත් කරමින් ශ්‍රී කල්යාණී යෝගාසන සංස්ථාව පිහිටුවා වසර 60ක් සපිරීම නිමිති කරගෙන මෙම ඡායාරූප ඇතුළත් වටිනා ග්‍රන්ථය සඳහා පූජ්‍ය ගංගොඩවිල අරිය ගවේෂී ස්වාමින් වහන්සේ මහඟු වෙහෙසක් දරා කටයුතු කර ඇති බව පෙනේ. මහබෝසතාණන් වහන්සේ බුද්ධත්වයට පත් වී වසර 2600ක් සපිරීම මුල් කරගෙන රටපුරා මහා පින්කම් රාශියක් සිදු විය. ශ්‍රී කල්යාණී යෝගාසන සංස්ථාව එකතු වී මහා පින්කම් මාලාවක් අනුරාධපුර රුවන්මැලි මහා සෑ මළුවේදී සිදු කිරීමට 2011 ජූනි 4 වෙනි දින සූදානම් විය. ඒ වෙනුවෙන් මෙම ආත්ම ප්‍රත්‍යවේක්ෂණ නම් ග්‍රන්ථය නිකුත් වේ. අපවත්වේ වදාළ අතිගරු රාජකීය පණ්ඩිත කඩවැද්දුවේ ශ්‍රී ජනවංශාභිධාන නායක මාහිම්පාණන් වහන්සේගේ ඡායාරූප සමග උන්වහන්සේගේ ලිපිවල ඇති වටිනා අදහස් උපුටා දක්වමින්ද තවද සංඝ පීත්‍රන් වහන්සේලාගේ ඡායාරූප ඇතුළත් කරමින්ද මෙම පොත සකස් වී ඇත. නැවත නැවත නුවණින් සිතා සතුටු වීම යන අර්ථය ආත්ම ප්‍රත්‍යවේක්ෂණය යන නමින් ප්‍රකාශ වේ. චන්ද චිත්ත විරිය වීමංසා යන ධර්ම මුල් කරගෙන සියලු ප්‍රත්‍යවේක්ෂණ සිදුවේ. එම කරුණු හතර මුල් කරගෙන කරනු ලබන සියලු දේ සාර්ථකය මනෝහරය. අපවත් වී වදාළ අතිගරු කඩවැද්දුව මාහිම්පාණන් වහන්සේ එම කරුණු හතර මුල් කරගෙන කටයුතු කළහ. එසේම ඉවසීම, කරුණාව, මෛත්‍රිය, නිහතමානී බව
අවංක බව උස්සාහය නුවණින් කටයුතු කිරීම ආදී ගුණයන්ගෙන් පිරිපුන් ජීවිතයක් විය. උන් වහන්සේට බුදුවා ප්‍රාර්ථනා කරමින් මෙම සමරු පොත නිරුත් කෙරේ. අපවත්ී වදාළ අතිගරු මාතරසේ ඥානාරාම මාහිම්පාණන් වහන්සේ, අපවත්ී වදාළ අතිගරු ගැටමාන්නේ ශ්‍රී විමල වංශ මාහිම්පාණන් වහන්සේ, ප්‍රධාන අපවත්ී වදාළ සියලු සාමින් වහන්සේලාට නිවන් සැප ලැබේවා. අති පූජ්‍ය මිනුවන් ගමුවේ නාගිතා විධාන ප්‍රධාන සභාපති මාහිම්පාණන් වහන්සේටද, අති පූජ්‍ය නා උයනේ අරිය ධම්මාභිදාන මහෝපාද්‍ය මාහිම්පාණන් වහන්සේටද, යෝගාස්තන වාසී සියලු සංඝ රත්නයටද නිරෝගී සුව දිගාසිරි ප්‍රාර්ථනා කරමි. මෙම ග්‍රන්ථය සංස්කරණය කළ පූජ්‍ය ගංගොඩවිල අරිය ගවේෂී ස්වාමින් වහන්සේටද, මුද්‍රණ වියදම් දැරූ පින්නතුන් වහන්සේලාටද නිරෝගී සුව දිගාසිරි පතමි. ශ්‍රී කල්යාණී යෝගාශ්‍රම සත්තාව බුද්ධ ශාසනාන්තයේ දක්වාමලෝ පවතිවායි ආශිංසනය කරමි. මේට කාරුණික පූජ්‍ය කහගොල්ලේ සෝමවංශ ස්ථවිර ශ්‍රී කල්යාණී යෝගාශ්‍රම සත්තා මූලස්ථානය ගල්දුව ආරණ්‍ය සේනාසනය අම්බලංගුඩ. ආත්ම පත්‍යවේක්ෂණය ග්‍රන්ථයට අති පූජනීය නා උයනේ අරිය ධම්ම මාහිම්පාණන් වහන්සේ විසින් සපයන ලද ලිපියක් මෙහි දැක්වේ. අති පූජ්‍ය කඩවැද්දුවේ ශ්‍රී දිනවංශාභිදාන මහෝපාධ්‍යාය මාහිම්පාණන් වහන්සේගේ සංක්ෂිප්ත චරිතාපදානය. මා සසුන මෙහි සුරක්කෙන්නේ යයි සම්මා සම්බුදු සිරිමුවෙන් විවරණ ලද මේ ශ්‍රීලක සම්බුදු සසුන සවිමත් කරනු වස් පෙරුන්දම් පිරි මහායුග පුරුෂයෝ වරින් වර පහළ වූ. ඒ විසිතුරු සත්පුරුෂ මිනිපහන් පෙළෙහි තවත් එක් ජෝතිමත් මිනිපහනක් වැදගත් ශාසනික සිදුවීම් රසකට පසුබිම් වූ ඇසලපුර පසළොස්වක් පෝ දිනක නිවී ගිය බව මෙහිලා සනිටුහන් කරනුයේ සාතිසේ ශාසන සංවේගයෙනි. ශ්‍රී ලංකා රාමඤ්ඤ මහානිකායට අනුබද්ධිත ශ්‍රී කල්යාණී යෝගාශ්‍රම සංස්ථාවෙහි සමුත්පාදක හා ප්‍රධාන අනුශාසක ශ්‍රී ආර්ය විලාස වංශාලංකාර සද්ධර්ම වාගීස්වරාචාර්ය පටිපත්ති ශෝභන ගණපාමුක්ඛාචාර්ය රාජකීය පණ්ඩිත අති පූජ්‍ය කඩවැද්දුවේ ශ්‍රී ජනවංශාභිදාන මහෝපාද්‍යාය මාහිම්පාණන් වහන්සේ බුදු වසින් 2547 වැන්නෙහි ඇසල මස පුර පසළොස්වක් පෝ දින හෙවත් ව්‍යවහාර වර්ෂ 2003 ජූලි මස 13 වන ඉරු දින රාත්‍රී 10:30 පමණ මනා සිහි නුවණින් යුතුව අපවත්ී වදාළහ. එම ශ්‍රී දේහය පිළිබඳව ආදාහන පූජෝත්සවය ජූලි මස 20 වන ඉරිදා අම්බලංගොඩ නගර සභා ක්‍රීඩාංගණයේදී සිදු කෙරේ. ඒ නිමිත්තෙන් ඒ මහා පුරුෂෝත්තමයාණන් වහන්සේගේ දිවි පවත ඉතා කෙටියෙන් සටහන් කිරීමටය මේ මුල පුරමියේ. උපත සූර වීර උදාර දූපුතුන් රසත් ලක් මවුනට දායාද කළ රුහුණු රට මාතර දිස්ත්‍රික්කයෙහි කඩවැද්දුව ගමෙහි ව්‍යවහාර වරස 1907 අප්‍රේල් මස පළවෙනිදා උදේ 7:30 අප කතානායකයා නෝ මෙලව උපත ලබහ. පී දොන් පුංචි අප්පුහාමි සහ වික්‍රමරත්න දිසානායක හාමිනේ හෙවත් කපුදුව හාමිනේ යන පින්වත් දෙමාපියන්ගේ සතරවන බාලම දරුවානන් ලෙසින් ජනිත වූ මේ කුල කුමරුවන්ට දොන් දිනේෂ් යන නම තබන ලදී. මූලික අධ්‍යාපනය පස්සැවිරිදි වියේදී යටියන සුභාසා පාඨශාලාවට ඇතුළත් කරනු ලැබූ දිනේෂ් කුමරු දීප්තිමත් අනාගතයකට පෙරනිමිති පහළ කරවමින් පස් වසරක් ඉතා දක්ෂ ලෙසෙහි මූලික අධ්‍යාපනය ලැබීය. පාසලින් පන්සලට මේ අතර පුංචි අප්පුහාමි පියතුමාණන්ගේ වැඩිමහලු සොහොයුරාණන් වූ එවකට යටවර ශ්‍රී වර්ධනා රාමාධිපතිව වැඩවිසූ ගරුතර කඩවැද්දුවේ ශ්‍රී සුගුණතිස්ස මහා ස්ථවිරයාණන් වහන්සේගේ
උපස්ථානයේ පිණිස දසහැවිරිදි දිනේෂ් කුමරුවන් යොමු කෙරුණේ උන්වහන්සේගේ ජ්‍යෙෂ්ඨ ශිෂ්‍ය ගරු පණ්ඩිතාචාර්ය කැකනදුරේ සිරි අරිය විලාසා සබ ඉස්තවිරයාණන් වහන්සේගේ මැදිහත් වීමෙනි. සුගුණතිස්ස මාහිමියන්ගේ නියමයෙන් ගරු කොත්මලේ සිරි සද්ධම්ම වංශ හිමිපාණන් වෙතින් දිනේෂයෝ පාලිහා සංස්කෘත ගැනීම ආරම්භ කළහ. ඒ අතර ටික කලක් මාතර සිරිමංගල පිරිවෙනෙහි නැවතී සුපතල මහා පඬිරුවනක් වූ ගරුතර පඬිත මාතර ශ්‍රී ධර්මවංශ මාහිමිපාණන් වහන්සේගේ සෙවණෙහි සිප්සතර හැදෑරීමට වාසනාවද දිනේෂයන් හට හිමි විය. ප්‍රවුජ්ජාලාභය. ගරු සුගණතිස්ස මාහිමිපාණන් විසින් ගරු අරියවිලාස හිමිපාණන්ට දිනේෂ් පැවිදි කරනු පිණිස බාර දෙන ලදුව අවැසි මූලික බණදහම් ප්‍රගුණ කොටගත් තුදුස් වියති දිනේෂයෝ ව්‍යවහාර වර්ෂ 1921 අගෝස්තු 21 වනදා උදේ සුබ මොහොතෙන් ගරු අරිය විලාස හිමිපාණන් වැඩ සිටි හොරණ පූර්වාරාමයේදී ගරුතර සුගණතිස්ස මාහිමිපාණන් වහන්සේගේ උපාධ්‍යාත්වයෙන් හා ගරු අරිය විලාස තෙරපාණන්ගේ ආචාර්යත්වයෙන් එවකට රාමඤ්ඤ නිකායේ අධිකරණ නායක දුරය ඉසුළු අතිගරු කෝදාගොඩ උපසේන මාහිමිපාණන් වහන්සේගේ පින්බර අතින් කඩවැද්දුවේ ජිනවංශ නමින් පැවිදි බිමට බැසගත්හ. පිරිවෙන් ඉගෙනුම. ගරු අරියවිලාස තෙරපානෝ ජිනවංශ තෙරපානෝ වැඩිදුර අධ්‍යාපනය සඳහා පසු කලක රාමඤ්ඤ නිකායේ අනුනායක පදවිය දරූ ගරුතර රස්නක වැවේ සිරි සද්ධම්මවංශ මාහිමිපාණන්ට බාර දුන්හ. ඒ අනුව අප කථානායකයානු පළමුව පයාගල ධර්මගුප්ත පිරිවෙනෙහිද දෙවනුව රස්නක වැවේ මාහිමිපාණන් විසින්ම ආරම්භ කරන ලද වැල්ලවත්තේ ධර්මෝදය පිරිවෙනෙහිද ධර්මශාස්ත්‍ර අධ්‍යාපනය ලබහ. උන්වහන්සේගේ දක්ෂභාවය මොනවට වටහාගත් රස්නක වැවේ මාහිමිපාණෝ ජිනවංශ තෙරපාණන් ශිෂ්‍ය ගුරුවරයෙකු ලෙස පත් කළහ. උපසම්පදා ප්‍රතිලාභය. සාමණේර අවදියෙහිම දක්ෂ ධර්ම දේශකයෙකු ලෙස කීර්තියක් දිනාගත් ජිනවංශ තෙරපාණන්ට විසිවස් පිරුණෙන් බුදු වසින් 2471 ඇසළ මස පුර විසේනිය ලත් කිවිදින හෙවත් රාජ් ව්‍යවහාර වර්ෂ 1927 ජූලි මස 3 දින පස්වර 3:05 මිරිස්සේ පොල්වතුමෝදර උදකුක්හේප සීමාවේදී එවකට රාමඤ්ඤ මහානිකායෙහි මහානායක දුරය දරූ අතිගරු සිරි සද්ධම්මාචාර්ය මාතර ශ්‍රී ඥානින්දා සභ මාහිමිපාණන්ගේ උපාධ්‍යාත්වයෙන් එතුමානෝ අධිශීල සංඛ්‍යාත උපසම්පදා ප්‍රතිලාභය ලදහ. නව ආශ්‍රමයක් ඇති කරලීම. ව්‍යවහාර වර්ෂ 1929 ගරුතර රස්නක වැවේ මාහිමිපාණන්ට ලැබුණු වස්සාරාධනාවක් අප කථානායක හිමිපාණන්ට පවරන ලදුව නෝටන් බිඩ්හි අභිනව නිවසක වස්වසු උන්වහන්සේ එවකටේ පලාතේ බෞද්ධ ආශ්‍රමයක් නමැතිකමේ පාඩුව දැක උග්‍ර කතෝලික ධනවතෙකු සතු ඉඩමකින් අක්කර දෙකක් ලබාගෙන එහි බෞද්ධ විහාරස්ථානයක් ගොඩනැංගුවේ ස්වකීය අධිෂ්ඨානය හා සංවිධාන ශක්තිය විදහා දක්වමිනි. ග්‍රන්ථාකර පිරිවෙන. ගරු අරියවිලාස මාහිමිපාණන්ගේ ධර්මාචාර්ය වූ ගරුතර කිතලගම ශීලවිමල මාහිමිපාණන්ගේ අපවත් වීමෙන් අනතුරුව උන්වහන්සේ වැඩ සිටි තෙබුවන ගංගාරාමයට
අරිය විලාස මාහිමි පාණන්ගේ නියමයෙන් වැඩම කළ අප ජිනවංශ හිමිපාණෝ ව්‍යවහාර වර්ෂ 1932 දී ග්‍රන්ථාකර නමින් පිරිවෙනක් එහි ආරම්භයේ ශිෂ්‍යයන් 5 දෙනෙකු දෙනි. දැඩි කැපවීමකින් යුක්තව එම පිරිවෙන දියුණු කර ගනිමින් පුරා වසර 8ක්ම රජයේ හෝ වෙනත් ප්‍රබල ආයතනයක අනුග්‍රහයකින් තොරව උන්වහන්සේ එය පවත්වාගෙන ගියහ. පසුව ප්‍රදේශයේ මන්ත්‍රීවරයා වූ CW W කන්නංගර මැතිතුමාගේ යෝජනාවකින් එය රජයේ ලියාපදිංචි කළද ඒ සඳහා රජයෙන් ලැබුණු ආධාර ගැන කිසිදු විමසීමක් නොකළහ. රාජකීය පණ්ඩිතෝපාධි ලාභය. ලාබාල වියෙහි සිටම ඉගෙනමට දස්කම්පෑ අප හිමිපානෝ ව්‍යවහාර වර්ෂ 1931 දී ප්‍රාචීන ප්‍රාරම්භ විභාගයෙන්ද ව්‍යවහාර වර්ෂ 1940 දී ප්‍රාචීන මධ්‍යම විභාගයෙන්ද ව්‍යවහාර වර්ෂ 1945 දී ප්‍රාචීන අවසාන විභාගයෙන්ද ඉහළින්ම සමත්ව රාජකීය පණ්ඩිත උපාධි ලාභයෙන් සම්මානිතව ව්‍යවහාර වර්ෂ 1946 දී එම විභාගය මෙහෙයවූ ප්‍රාචීන භාෂෝපකාර සමිතියේ ගරු සාමාජිකත්වයද ලැබූහ. ඒ අතර ව්‍යවහාර වර්ෂ 1934 දී පිරිවෙන් අවසාන පරීක්ෂණයෙන්ද ඉහළින්ම සමත් වූහ. නව මඟකට යොමුවීම. ග්‍රන්ථාකාර පිරිවෙනෙහි දියුණුවට මහත්සේ වෙහෙසවන අතරම විචිත්‍ර ධර්ම කතිකයකු ලෙස දිනූ කීර්තිය ඔස්සේ දිවයිනය නන්දසින් ගලා ආ දම් දෙසුම් ඇරයුම්ද ඉටු කරමින් කාර්ය බහුල ජීවිතයක් ගත කළ අප මාහිම්පාණන් වහන්සේගේ අනාගත ගමන් මඟ හෙළිපෙහෙළි කළ සුවිශේෂී සිද්ධියක්. ව්‍යවහාර වර්ෂ 1948 වෙසක්පුර පසළොස්වක පෝ දින සිදුවිය. මෙදින එක් විහාරස්ථානයක ධර්ම දේශනාවකට වැඩම කළ උන්වහන්සේ බණ මඬුවේ රැඳී සිටි අබල දුබල වූ කීප දෙනෙකුන් පමණක් බව දුටුවාහ. කරුණ විමසූ විට දැනගත හැකි වූයේ අන් සියලු දෙනම වෙසක් සැරසිලි නැරඹීමට නගරයට ගොස් සිටි බවකි. ලාංකික බෞද්ධයන්ගේ අධ්‍යාත්මික ශූන්‍යතාව පිළිබඳව මහත්සේ සංවේගයට පත් වූ අප මාහිමිපාණෝ තෑග්ගට සුදුසු වෙසක් සැරසිල්ලක් නැයෙන් සිත් කාවදින නිබන්ධනයක් සකසා සිළුමින පත්‍රයට යවූහ. එවකට සිළුමින පත්‍රයේ ප්‍රධාන කර්තෘත්වය දරූ හික්කඩුවේ ලියනගේ මහතා මේ ලිපිය පිළිබඳව අතිශයින් පැහැදී. ව්‍යවහාර වර්ෂ 1949 මැයි මස පළවන දින ඉරිදා යෙදුණු ඊළඟ වසර පසළොස්වක දින සිළුමින පතෙහි මුළු පිටුවෙහිම එය පළකොට තව තවත් එබඳු ලිපි සපයන මෙන් අප මාහිමිපාණන්ට ඇරයුම් කළේය. ඒ අනුව තත්කාලීන ශාසනික පරිහානිය හා නිවැරදි ශාසන පරමාර්ථයන් අලලා සැකසුණු සදැහැති බුදුසිත් අවදි කරවන කාලෝචිත ලිපි පෙළක්ම සිළුමින හා දිනමින පත්‍රවල පළකිරුණි. මේ අතර එකල ගුවන්විදුලි සේවයේ අධ්‍යක්ෂවරයාද අප මාහිමිපාණන් වහන්සේගේ දේශනා විලාසය පිළිබඳව පැහැදී දිගින් දිගටම උන්වහන්සේට ගුවන්විදුලි ධර්ම දේශනා හා උදෑසන මෛත්‍රී චින්තා සඳහා අවස්ථාව සලසා දුන්නේ. එක් පොසොන් පුරපෝ දිනක අප මාහිම්පාණන් අනුරාධපුරයේ ගුවන්මැලි සෑම් අලුවෙහි සිට සජීවීව පවත්වන ලද ගුවන්විදුලි දම් දෙසුම රටේ මහත් ආන්දෝලනයකට තුඩු දුන්නේය. මෙම සමයෙහි අප මාහිමිපාණන් වහන්සේගේ චින්තනයෙහි මෙන්ම ක්‍රියාකාරීත්වෙහිද ප්‍රබල වෙනසක් සිදුවමින් පැවතුන. ධර්ම දේශනා හා
පුවත්පත් ලිපි මගින් උන්වහන්සේ නිබදවම අවධාරණය කළේ ශාසනික ප්‍රතිසංශෝධනයක් සිදු කිරීමට කාලය පැමිණ ඇති බවයි. විචිත්‍ර පින්කම් උත්සව ගොඩනැගිලි ඉදිකිරීම වැනි බාහිර ක්‍රියාකාරකම් පිළිබඳව උන්වහන්සේගේ උනන්දුව කෙමෙන් හීන විය. මේ අතර 2500 බුද්ධ ජයන්තිය ළඟා වන්නට වූයේ රට තුල ඉමහත් බෞද්ධ ප්‍රබෝධයක් ඇති කර ළමිනි. දූරදර්ශී ඥානයෙන් හෙබි අප මාහිමිපාණ බුද්ධ ශාසනයේ චිරස්ථිතියද සලසමින් බුද්ධ ජයන්තිය සැමරීමේ උසස්ම ආකාරය නම් සිල්වත් ගුණවත් සංඝ පිරිසක් බිහි කිරීම සඳහා අත්තිවාරමක් දැමීම බව පසක් කොට ගත්හ. උන්වහන්සේගේ දේශන ලේඛන සියල්ල මේ අරමුණ වෙත ඒකරාශී වන්නට විය. අප මාහිමිපාණන් වහන්සේ ලියොන් කියොන් තුලින් ප්‍රබුද්ධ වූ ගිහි පැවිදි සත්පුරුෂයෝ රසක් උන්වහන්සේ වටා රොක්වන්නට වූහ. ඒ අතුරින් එක් සුදීවරයෙකු වූ බෝමිරියේ ඩී.ඒ. සෙනවිරත්න මහතා උන්වහන්සේ තම නිවසට වඩමවාගෙන දීර්ඝ වශයෙන් සාකච්ඡා කොට පිළිවෙත් සරු සංඝ පිරිසක් බිහි කරලීමේ වැඩපිළිවෙලක් දියත් කරන මෙන් අප මාහිමිපාණන් වහන්සේට ගෞරවයෙන් ආරාධනා කොට ඒ සඳහා අවශ්‍ය පරිදි ආශ්‍රමයක් තම වියදමින් ඉදිකර දෙන බවට ප්‍රතිඥාවක් දුන්නේය. එහෙත් එතුමාගේ අකල් මරණයේ හේතුවෙන් ඒ අනුග්‍රහය නොලැබී ගියද යෝගාශ්‍රම සංස්ථාවේ ආරම්භය පිළිබඳව පවිත්‍ර සංකල්පය එදා මුල් බැසගත්තේය. කලණ මිතුරු එකතුවක් යෝගාශ්‍රම වැඩපිළිවෙලක් ආරම්භීමේ සුද්ධ ප්‍රාර්ථනය මුදුන්පත් කර ගැනීමට දැඩි කැපවීමකින් එකලාම ක්‍රියාත්මක වූ අප මාහිමිපාණන් වහන්සේ මෙම ශාසනික ව්‍යාපාරයේ මුලසුන ඉසලීමට සුදුසු වැඩිහිටි මහතෙර නමක් සොයා ගැනීමට උත්සුක වූහ. මේ සුවිසල් වගකීම දැරීමට එකම සුදුස්සා නම් එවකට දේවගොඩ විජයරාමාධිපතිව විවේකීව වැඩ සිටි ත්‍රිපිටක ධර්ම හා භාෂා ශාස්ත්‍ර පිළිබඳව හසල දනමකින් පිරිපුන්ව යටපත්ව ගිය පෞරාණික භාවනා ක්‍රම නැවත මතුකර ගැනීමට බලවත් උනන්දුවෙන් ක්‍රියාත්මක වූ අති පූජ්‍ය මාතර ශ්‍රී නානාරාම ස්වාමීන්ද්‍රයන් වහන්සේ බව අප මාහිමිපාණන් වහන්සේ තීරණය කළහ. මුලදී ඥානාරාම මාහිමිපාණන් වහන්සේ භාරදූර කාර්ය භාර ගැනීමට මැලි වූයේ උන්වහන්සේ විවේකීවම විසීමට බෙහෙවින් පිය කළ නිසාය. එහෙත් පසු අප මාහිමිපාණන් වහන්සේගේ හදපන ගන්වන අව්‍යාජ කරුණු දැක්වීම තුළින් උදවත් වී මේ ශාසනික කටයුත්ත වෙනුවෙන් ඕනෑම ගහක් ගලක් යට මගේ ජීවිතය කැපකිරීමට මම සූදානම් යැයි අභීතව පවසමු. ජීවිත පරිත්‍යාග කරමින් අප මාහිමිපාණන් වහන්සේ හා එක් වූ මේ මහා සත්පුරුෂයාණන් වහන්සේ ව්‍යවහාර වර්ෂ 1992 වූ අප්‍රේල් මස 30 වැනිදා අවසන් සුසුම හෙළන තෙක්ම ඒ ප්‍රතිඥාව එලෙසින්ම ඉටු කරමින් අප මාහිමිපාණන් වහන්සේට ඉමහත් පිටුබලයක් වූයේ පෙර සසරේදීද මෙසේ එක්වම සසුන්ව යෙදී සිටි බවට තහවුරු කරන සේය. අධික ග්‍රේෂ්මය පවතින විටකදී සිසිල් සෙවන දෙන මහා ගසක් මෙන් ඥානාරාම ස්වාමීන් වහන්සේ අපට සෙවන දුන් මහා සත්පුරුෂ උත්තමයෙකි. අප මාහිමිපාණන් වහන්සේ අපවත් වීමට 2 දිනකට පෙර පැවසූහ. ඒ අතරම මැල්ලගල යෝගාරාමාධිපතිව වැඩ විසූ ප්‍රතිපත්ති ගරුක මහතෙර නමක් වූ අති පූජ්‍ය අස්මඩලේ රතනපාල මාහිමිපාණන් වහන්සේ, තදීය ශිෂ්‍යගරු කෙහෙල්පන්නල සුමන ස්වාමීන් වහන්සේ, නාරම්මල රුවන්ගිරි කන්දාරන්න සේනාසනයෙහි දිගු කලක් තපෝගුණ ධාරීව වැඩ සිටි අති පූජ්‍ය විදර්ශනාචාර්ය
මාතලෙ සීලරක්කිත මාහිමිපාණන් වහන්සේවැනි තත්කාලීන සිල්වත් ගුණවත් මහතෙරුන් වහන්සේලාද අප මාහිමිපාණන් වහන්සේගේ උදාර වැඩපිළිවෙලට එක් වූහ. ශ්‍රී කල්යාණී යෝගාශ්‍රම සංස්ථාව ස්ථාපිත වීම. මෙම කල්‍යාණ මිත්‍ර සමාගමයන් වඩා ධෛර්යමත් වූ අප මාහිමිපාණන් වහන්සේ තමන් වහන්සේම ආරම්භ කොට 19 වසක් තුළ දැඩි පරිශ්‍රමයෙන් වැඩි දියුණු කළ ග්‍රන්ථාකර පිරිවෙනත් එහි ගෝල බාලයන් හා දායක පිරිසත් හැරපියා තදීය කිංකර ශිෂ්‍ය පසු කලක ශ්‍රී කල්‍යාණී යෝගාශ්‍රම සංස්ථාවේ අතිරේක විංශත් වාර්ගික කාරක සංඝ සභාවේ ප්‍රථම සභාපති දුරයට පත් වූ ගරුතර ගැටමාන්නේ විමල වංශ තෙරුන් වහන්සේද සමග තුන් සිවුර පාත්‍රය හා තල්ලතු කුඩය පමණක්ගෙන අරණ්‍ය වාසී ජීවිතයකට මුලපුරමින් දෙවන අභිනිෂ්ක්‍රමණයක යෙදුනේ සම්බුදු සසුන සුරකින පිළිවෙස්සරු යෝගාවචර සංඝ පිරිසක් බිහිකරලීමේ මහාර්ග චේතනාවෙනි. ව්‍යවහාර වර්ෂ 1951 වූ මාර්තු මස 25 වෙනිදා වැල්ලවත්තේ ධර්මෝදය පිරිවෙනෙහි පැවැත්වුණු සම්මුඛ පරීක්ෂණයකින් තෝරාගත් යෝගාංකුරයන් 12 දෙනෙකුන් ඒ ඒ තැන්වලදී සුදුසු පුහුණුවක් ලබා දීමෙන් අනතුරුව එම වස ජූනි මස 18 වෙනිදාට යෙදුණු පොසොන්පුර 15 පෝ දින අම්බලංගොඩ දෙල්දුව ආරණ්‍ය සේනාසනයේදී අතිගරු ප්‍රශ්නක වැවේ ශ්‍රී සද්ධර්ම වංශ අනුනායක මාහිමිපාණන් වහන්සේ වෙතින් උතුම් සසුම් පැවිද්ද ලබා ගැනීමෙන් ශ්‍රී කල්යාණී යෝගාශ්‍රම සංස්ථාව ආරම්භ කෙරුණි. මෙතැන් සිට යෝගාශ්‍රම සංස්ථාවේ අභිවෘද්ධිය උදෙසා අප්‍රතිහත ධෛර්යයෙන් හා පූර්ණ කැපවීමෙන් ක්‍රියාත්මක වූ අප මාහිමිපාණන් වහන්සේ තමන්ට මුහුණ පෑමට වූ සියලු බාධක දුෂ්කරතා අභිභවනය කළේ සංග්‍රාමගත මහා හස්ති රාජයෙකු පරිද්දෙනි. අවු වැසේ පිණිහා වෙහෙස නතකා සැතපුම් සියදහස් ගණන් වඩිමින් ඇතමුන්ගේ ඇනුම් බැනුම් අපහාස ඉවසමින් ස්ථානෝචිත ප්‍රඥාවෙන් සියලු ගැටලු බාධක සමනය කරමින් ස්වකීය ලේඛන හා දේශනා මගින් සියල්ලන්ගේ සිද්ධිනා ගනිමින් උන්වහන්සේ දෙනදිය ඒ යෝධ ව්‍යායාමය කෙමෙන් මල්පල දරන්නට විය. දිවයිනේ නන්දස අරණ්‍ය සේනාසන විවේක සේනාසන බිහිවෙමින් සිය ගණන් සදහවත් කුලදරුවන් පැවිදි වෙමින් දහස් ගණන් දායක කාරකාදීන් එක්රොත් වෙමින් අතුපතර විහිදුණු ශක්තිමත් මහා රුකක්ෂේ ශ්‍රී කල්යාණී යෝගාශ්‍රම සංස්ථාව ස්ථාපිත විය. ස්වකීය උපසම්පදාහ පරිපාලන කටයුතු ස්වාධීනව කරගෙන යාමට මහානිකායෙන් අවසර ලැබුණි. පරිපාලන කටයුතු පහසු කරලීම සඳහා අතිරේක විංශත් වාර්ගික කාරක සංඝ සභාවක්ද පත් කෙරුණි. නිස්සරණාධ්‍යාසය මතු කරලන කතිකාවතක් හා දිනචාරියාවක්ද සම්මත කෙරුණි. ධර්ම විනය අධ්‍යාපනය හා භාවනා පුහුණුව සඳහා ඒ ඒ සෙනසුන් සම්මත කොට ගන්නා ලදී. වාර්ෂික ත්‍රිපිටක ධර්ම පරීක්ෂණයක් පවත්වා ඉන් සමත් වූවනට සහතික හා ත්‍යාග ප්‍රදානය කෙරිණි. වර්තමානයෙහි සේනාසන 125ක පමණ වැඩවසන දහසක් පමණ සංඝ පිරිසකින් සමන්විත වන යෝගාශ්‍රම සංස්ථාව මින් දෙවසරකට පෙර 50 වසරක ස්වර්ණ ජයන්තිය සමරන අවස්ථාව සියසින් දුටු අප මාහිමිපාණන් වහන්සේ සම්බුදු සසුන සුරැකීමට තමන් වහන්සේගත් මහා උත්සාහය
ඒ කාන්තෙන්ම සඵලවත් වී ඇතැයි අමන්දානන්දයට පත්වන්නට ඇති බවට කිසිදු සාධකයක් නැත. බුද්ධ භූමි වන්දනාව. අතිගරු මාතර ශ්‍රී ඥානාරා මාහිම්පාණන් වහන්සේ ප්‍රමුඛ යෝගාශ්‍රමීය සංඝ පිරිසක් සමග ව්‍යවහාර වර්ෂ 1960 දී අප මාහිම්පාණන් වහන්සේ යෙදුණු දඹදිව සුද්ධ භූමි වන්දනාවද මෙහිදී සංකහන් කිරීම සුදුසු වනු ඇත. සම්මාන ප්‍රධාන. අප මාහිම්පාණන් වහන්සේ ගරුනම්බු සම්මාන පිළිබඳ අපේක්ෂාවන් එකහෙලා බැහැර කළද උන්වහන්සේගේ උදාර ශාසන මෙහෙවර අගය කිරීම වස් ශ්‍රී ලංකා රාමඤ්ඤ නිකාය ශ්‍රී ආර්ය විලාස වංශාලංකාර සද්ධර්ම වාගීශ්වරාචාර්ය යන ගෞරව නාමය සහිතව අතිගරු මහෝපාද්‍යාය පදවියෙන්ද සමස්ත ලංකා අමරපුර මහා සංඝ සභාවෙන් පටිපත්ති ශෝභන ගණපාමුක්ඛාචාර්ය යන ගෞරව නාමයෙන්ද පුදන ලදහ. එහෙත් රාමඤ්ඤ නිකායේ උසස්තම පදවියක් හිස් වූ විටක ඒ සඳහා ඉදිරිපත් වන්නයි කරන ලද ආයාචනයන් උන්වහන්සේ සුහදව ප්‍රතික්ෂේප කළහ. නිත්‍ය වාසය. යෝගාශ්‍රම සංස්ථාව ආරම්භයේදී විවිධ ආරණ්‍ය සේනාසනවල වරින් වර වැඩ සිටි අප මාහිම්පාණන් වහන්සේ පසු කලෙක අම්බලංගොඩ ගල්දුවේ ශ්‍රී ගුණවර්ධන යෝගාශ්‍රම මධ්‍යස්ථානයේ ස්වකීය නිත්‍ය වාසය සඳහා තෝරාගත්හ. එනිසාම මෙම සෙනසුන යෝගාශ්‍රම සංස්ථාවේ මූලස්ථානය ලෙසින්ද සම්මත විය. කලක් යෝගාශ්‍රමීය සේනාසන මුළුල්ලෙහිම වඩිමින් ඒ ඒ තැන්වල වැඩ දියුණුවට කටයුතු කරමින් මහත්සේ වෙහෙසුණු අප මාහිම්පාණන් වහන්සේ තම වීරෝදාර ශාසනික ව්‍යායාමයේ මිහිරිඵල සැනසිලි සුවයෙන් විඳිමින් ගල්දුව මධ්‍යස්ථානයෙහිම වේකී සුවයෙන් වැඩ සිටියහ. අවසන් සමය. ජීවිතයේ අවසාන භාගයේදී මහලුවිය හේතුවෙන් ශාරීරික දුර්වල වූද මාහිමිපාණන් වහන්සේගේ සිත වඩ වඩා ශක්තිමත් වූ බවක් දක්නට ලැබුණි. ස්වකීය අතිජාත ශිෂ්‍ය රත්නය වන අතිපූජ්‍ය නා උයනේ අරියදම මාහිමිපාණන් වහන්සේ, ගරුතර කහගොල්ලේ සෝමවංශ ස්ථවිරයාණන් වහන්සේ ප්‍රධාන බොහෝ පැවිදි සිසුන්ගේද විශේෂඥ වෛද්‍ය කීර්ති ගුණසේකර මහතා ප්‍රමුඛ භක්තිමත් වෛද්‍යවරුන්ගේද නම් වශයෙන් මෙහි සඳහන් නොකළ හැකි තරම් බොහෝ වූ සැදැහැති උපාසක උපාසිකාවන්ගේද අනේකාකාර උපස්ථානයන් නමදව ලබා ගැනීමට තරම් අප මාහිමිපාණන් වහන්සේ භාග්‍ය සම්පන්න වූහ. විවිධ ආබාධ නිසා කීප වරක්ම උන්වහන්සේ රෝහල් ගත කෙරුණු අතර ඒ හැම විටකදීම ඒ හැම තැනකදීම උන්වහන්සේට ඉහළම මට්ටමේ උපස්ථාන සැලසුනේ මාහිමිපාණන් වහන්සේගේ පුණ්‍ය භාග්‍ය නිසාමය. අපවත් වීමට දෙදිනකට පෙර එනම් ජූලි මාස 11 වන දින සන්ධ්‍යාවේදී තමනට උපස්ථාන කළ සිසු දරු පිරිස අමතා පෑ දෙකහමාරක් පමණ එක දිගට කතා කරමින් මාහිමිපාණන් වහන්සේ ආචාර්යමත් ප්‍රාතිහාරයක යෙදුනාහ. දින දෙකකට වඩා තමන් වහන්සේ ජීවත් නොවන බවත් දැන් මෙතන දෙවියන් එක්රොක්ව සිටින බවත් තමන් වහන්සේ ගැන කම්පා නොවිය යුතු බවත් ආත්ම ප්‍රත්‍යවේක්ෂණය තුළින් තමන් වහන්සේගේ සිත ශක්තිමත් කරගෙන සිටින බවත් තමන් වහන්සේට කිසිම බැඳීමක් විශේෂ ඕනෑකමක් නැති බවත් තමන් වහන්සේ මේ සිසු දරුවන්ට පියක වූ බවත් මේ දරු පිරිස සමග එකට
නිවන දක්වා යාම තමන් වහන්සේගේ එකම පැතුම බවත් වදාළ මාහිමිපාණන් වහන්සේ තමන් වහන්සේ සතු සියලු දේ සකසතු කොට තමන් වහන්සේට උපස්ථාන කළ හැමත පින් දුන්හ. තමන් වහන්සේගේ ජීවන තොරතුරු රසත් හෙළි කළ මාහිමිපාණන් වහන්සේ මේ තමන් වහන්සේගේ අවසාන අවවාදයේ බවත් එය හොඳින් අසා පිළිපදින ලෙසත් දන්වා මේ ශාසන ප්‍රතිපදාව සමගි සම්පන්නව දිගටම කරගෙන යන්නයි වදාළහ. ජූලි මාස 13 වෙනිදා අපවත් වීමට ටික වේලාවකට පෙර එදින පෝයහා පක්ෂය විමසා පසලස්වක පෝදින නිසා ආපත්‍ති දේශනා කොටගෙන සංඝයාගේ පාමක උදෙසීම සඳහා ස්වකීය චන්ද පාරිශුද්ධියද දුන්නේ මහා සිහිනුවණින් යුතුවය. ඒ අසලපුර පසලස්වක දින රාත්‍රියේදී බුද්ධ ශාසනය බබළුවාලු මහා පහනක් නෙවී ගියේය. වර්තමානයෙහි සුපේශල ශික්ෂාකාමී මහසඟ රුවන් නැමැති මල් ගොන්නෙහි එක් සුවඳවත් මලක් මිලාන විය. සිය ගණන් සැදැහැති කුල දරුවන්ට උත්තම ශාසනික ප්‍රවෘජ්ජාව දායාද කළ පින්බර දෝතක් සදහටම අකර්මණ්‍ය විය. සුවහසක් හදවත් පුබුදු කළ හඬක් නිහඬ විය. සුවහසක් සිත් හොදවත් කළ අසිරිමත් ලේඛන ශෛලියකට නැවතීමේ තිත වැටුණි. දහස් ගණන් ගිහි පැවිදි සිසුන්ට දයාබර සත්පුරුෂ පියතුමෙක් අහිමි විය. එසේ වතුදු අතිගරු මාහිමිපාණන් වහන්සේගේ නිර්මල අව්‍යාජ චාම් ආදර්ශ සම්පන්න දිවි පෙවෙත මෙනෙහි කොට අපට සතුටු විය හැකිය. එහෙයින් මාහිමිපාණන් වහන්සේ දිවමන් කල නිතර වදාළ පරිද්දෙන් දෙයක් නැහැයි අපිදු සිත් සනසා ගනිමු. අපවත්වී වදාළ බෝධිසත්ව ගුණෝපේත මහා කල්යාණ මිත්‍ර අතිගරු පූජනීය කඩවැද්දේ ශ්‍රී ජිනවංශාභිදාන මහෝපාද්‍යය ස්වාමීන්දෝත්තමයාණන් වහන්සේගේ දේහය පාමුල පසඟ පිහිටුවා වැඳ නමස්කාර කොට අප මෙසේ පතමු. මහා ස්වාමීන්දෝත්තමයාණන් වහන්ස, නැවත නැවත අප අතර ඉපිද අප හැමට මහා කල්යාණ මිත්‍රයෙක් වනසේක්වා. සුවසේ බුද්ධකාරක ධර්ම සපුරාගෙන අසංකේය සංඛ්‍යාත ලෝක සත්වයනට අමා මහ නිවන් දොරට විවෘත කිරීමට පරමෝත්තම සම්මා සම්බුද්ධත්වයම අධිගමනය කරත්වා. ආත්ම ප්‍රත්‍යවේක්ෂණ ග්‍රන්ථේට අති පූජනීය නා වූයේ අරියධම්ම මාහිමිපාණන් වහන්සේ විසින් සපයන ලද ලිපියක් මෙහි දැක්වේ. යෝගාශ්‍රමාධිපති මහා කම්මට්ටානාචාර්ය අති පූජනීය නා වූයේ අරියධම්මාභිදාන මහෝපාද්‍යය මාහිමිපාණන් වහන්සේගේ පණිවිඩය. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස යෝච ගරු භාවනීයෝ වත්තාච වචනක්ඛමෝ ගම්භීරං ච කතා කත්තා නොචත්තානේ නියෝජයති. ශීලාදී කල්යාණ මිත්‍ර ගුණයෙන් ප්‍රියමනාප වූ ශීල සමාධි ප්‍රඥා අප්පිච්චතා සන්තුට්ඨිතා පවිවේකිතා විරියාරම්භ කතා අසංසර්ග කතාදී නානා ගුණ විශේෂයන්ගෙන් සම්භාවනීය වූ අරතයෙන් ධර්මයෙන් විනයෙන් අනුශාසනා කරන්නා වූද කොතරම් වූද නින්දා අපහාස ගර්ජන තරජන නපුරු වචනපත වත් මහා සිහිනුවණින් අධිවාසනය කරන්නා වූද අරතයෙන් ධර්මයෙන් ගැඹුරු වූද සාර ධර්මයෙන් හේතු කරුණු උදාහරණ සහිතව අනුකම්පා පෙරදරිව යා දෙන්නා වූද තෘෂ්ණා දෘෂ්ටිමාන වැඩෙන සසර දුකට වැටෙන අනර්ථදායක කටයුතු වලින් වළක්වා
සීල සමාධි ප්‍රඥා ධ්‍යාන අභිඥා විදර්ශනා ඥාන ධර්ම ඥාන භාවනා ඥාන වැඩෙන යහපත් පිළිවෙත් යොදන්නා වූ කල්යාණ මිත්‍යයන් වහන්සේ දැකීම ඇසීම සිහි කිරීම ඇසුරු කිරීම අනුගමනය කිරීම මෙලවට පරලොවට නිවනට හිතසුව පිණිසම හේතු වන්නේ ඉර එළිය සඳ එළිය තුළින් ලැබෙන ප්‍රයෝජනයමි. තත්ත කතමා කල්යාණ මිත්තතා යේතේ පුද්ගලා සද්ධා සම්පන්නා සීල සම්පන්නා සුත සම්පන්නා ත්‍යාග සම්පන්නා පඤ්ඤා සම්පන්නා යා තේ සම්පුද්ගලානං ආසේවන නිසේවන සංසේවන භාන සම්බජන භක්ති අයං උච්චති කල්යාණ මිත්තතා. කල්යාණ මිත්‍ර සම්පත්තිය නම් කවරේද? යම් උතුම් පුද්ගල කෙනෙක් අචල ශ්‍රද්ධාවෙන්ද සිව්පිරිසිදු සීල සම්පන්නද ධර්ම විනය ආගම අධිගම පිළිබඳ බහුසුත සම්පන්නද නමසුරුව ත්‍යාග සම්පන්නද ගම්භීර ප්‍රඥාවෙන් සමන්නාගතද? එවැනි උතුමන් ශ්‍රද්ධාව හේතුවෙන් මෛත්‍රිය සහිත ආදරයෙන් ආශ්‍රය කිරීම, ගෞරවයෙන් ආශ්‍රය කිරීම, නිතර ආශ්‍රය කිරීම, භජනය කිරීම, ගෞරවයෙන් භජනය කිරීම, භක්තිමත් වීම, ගෞරව සම්පයුක්තව භක්තිමත් වීම එවැනි උතුමන්ට නැඹුරුව ආශ්‍රය කිරීම කල්යාණ මිත්‍රත්වයයි. දශබලධාරී සර්වඥන් වහන්සේ පටන් අතීතේ බුදුසසුන බබළුවමින් වැඩ සිටි අගසව් මහසව් ආදී මහෝත්තමයන් වහන්සේලාගේ චරිතාපදාන සිහිපත් කිරීම, මෑත භාගයෙහි වැඩ සිටියා වූ ශාසන භාරධාරී ආචාර්ය උපාධ්‍යාදී කල්යාණ මිත්‍රයන් වහන්සේලාගේ චරිතාපදාන සිහිපත් කිරීම සහ අනුගමනය කිරීම ස්වකීය ගුණනුවණ දියුණුවට හේතුවන අනුස්සතානුත්තරයයි. ධීරං පස්සේ සුනේ ධීරං ධීරේන සහසං වසේ ධීරේන අල්ලා ප්‍රසල්ලාපං තං කර තංච රෝචේති. චරියා පිටක අට කතාවෙහි අකිත්ති වර්ගය. මහා බෝධිසත්වයන් වහන්සේ විසින් ප්‍රාර්ථනා කරන ලද්දේ ඉහත ගාථාවේ සඳහන් පරිදි කල්යාණ මිත්‍රයන් වහන්සේ නමක් දකින්ට ලැබේවා. එවැනි කල්යාණ මිත්‍රයන් වහන්සේ නමක් ගැන අසන්තත් ලැබේවා. එවැනි කල්යාණ මිත්‍රයන් වහන්සේ නමක් ආශ්‍රයට ලැබේවා. එවැනි කල්යාණ මිත්‍රයන් වහන්සේ නමක් සමග කතා කර ගැනීමට ලැබේවා. එවැනි උතුමන්ගේ ආශ්‍රය භජනය උපදේශයම ඉතාමත් ආදරයෙන් පිළිගන්නෙක් වෙම්වා. මෙම ග්‍රන්ථයෙන් දිස්වනුයේ ආදර්ශවත් කල්යාණ මිත්‍ර මහෝත්තමයන් වහන්සේගේ ඡායාරූප රැසකි. මේවා දෙනෙතින් දැකීමෙන් නිතැතින්ම ඇතිවනුයේ අසීමිත අනුස්සතානුත්තරයකි. සැබවින්ම සිල්වත් ගුණවත් උතුමන්ගේ දර්ශනය චිත්ත ප්‍රසාදයකි. සසර කෙටි කරමින් නිවනට සමීප වෙමින් සසුන් පිළිවෙත් පිරීමෙහි නොපමා වූ එම කල්යාණ මිත්‍ර මහෝත්තමයාණන් වහන්සේලාට අපගේ ගෞරවාචාර උත්තමාංග නමස්කාරය පූජා වේවා. මෙම සංස්කරණය කළ සැමට අති උතුම් කල්යාණ මිත්‍ර ගුණස් කන්දය මුදුන්පත් වේවා. සතං සමාගමෝ හෝතු යාව නිබ්බානපත්ත්‍යා. මෙයට මෙතැති අරිය ධම්ම ස්වාමීන් වහන්සේ. ශ්‍රී ලංකා රාමඤ්ඤ මහානිකායේ මහෝපාද්‍යාය ශ්‍රී කල්යාණේ යෝගාශ්‍රම සංස්ථාවේ ප්‍රධානාචාර්ය මීතිරගල නිස්සරණ වන ආරණ්‍ය සේනාසනාධිපති හා ප්‍රධාන කර්මස්ථානාචාර්ය
මේතිරිගල සිටි ඥානාරාම ධර්මායතනයේ ප්‍රධාන අනුශාසක යනාදී පදවි හිද වූ අතිපූජ්‍ය මාතර ශ්‍රී ඥානාරාමාභිධාන මහා ස්වාමීන්ද්‍රෝත්තමයාණන් වහන්සේගේ දිනපොතෙන් මාගේ ගරු කටයුතු බුදු පියාණන් වහන්සේගේ දරු කෙලස් බලමලුව පළවා හැර උදාර වූ පූජ්‍ය సంతානයන් හැබියා වූ සාරිපුත්ත මහා මොග්ගල්ලාන අනුරුද්ධ ආනන්ද නන්ද රාහුල මහා කාශ්‍යපාදී මහරහතන් වහන්සේලා පුරුදු කළ ශ්‍රේෂ්ඨ ප්‍රතිපත්ති මාර්ගයට බැස ඉතා හොඳින්ගේ පුරුදු කොට දියුණු කොටගෙන යාමට මම තරයේ අදිෂ්ඨාන කරගනිමි. මම තරයේ අදිෂ්ඨාන කරගනිමි. මම තරයේ අදිෂ්ඨාන කරගනිමි. සාධු සාධු සාධු. දිනය 1967/5/16. කායක දුර්වලතාවයන් රසකින් පෙලිපෙලිය වූද මගෙන් සිදුවන්නේ මේ ශාසන සංග්‍රහයකි. මගේ හුස්ම ටික පිට වෙනතුරු මේ උතුම් ශාසනික සේවාව මගෙන් සපිරේවායි මම ප්‍රාර්ථනා කරමි. අවුරුදු 74ක කාලයක් ජීවත් වී ඉවරයි. ලැබුවේ 75 වෙනි වසරයි. මේ 74න් 10ක් හැරෙන විට මගේ ජීවිතයේ ගෙවුනේ සසුන වෙනුවෙන්. දිව්‍ය පැවැත්වූයේ සසුනට ලැබුණු දෙයින්. ඉතින් මේ ඇටමස්ලේ සියල්ලම සසුන නිසා ලැබේවන්න වේද. එහෙයින් මේ මුළු සිරුරම සසුන වෙනුවට කැපකිරීමට මැලිවිය යුතුම වේ. අමාරුව ඇඟේ පතේ දැනෙද්දී නොකියාම උත්සාහයෙන් කතා කළෙමි. මේ සදුත්සාහය නිවන් සඳහාය. සම්බුදු සසුන් දියුණුව සඳහාය. එක පුද්ගලයෙකුට හෝ ධර්මයේ නිසි අවබෝධයක් වුවහොත් මැනවි යන අදහස නිතරම මා සිත් තුළ බලපවත්නේය. 1978 වූ පළවෙනි මස 6 වෙනි දින. අනුන්ගේ යහපතට මගේ යයි කියන මේ සිරුරේ පරිච්ඡේද රූපායතනයන් තුළින් නික්මන සුරං රැල්ලකින් හෝ පීඩාවක් නොවේවා. හරිහැට නොදැන කිසිවෙකුගේ ගුණයක් ඔසවා දැක්වීමට කිසිදු උත්සාහයක් නොගනිමි. අගුණයක් ගැන කවර කතාද? හැකිතාක් දුරට හොඳයි සලකන අනුන්ගේ වැඩට ඉඩදී පසෙකට වීමට මම නිතරම සූදානම් වෙමි. අපිරිසිදු අන්දමින් කරන ශාසනික හෝ බාහිර හෝ වැඩට සම්බන්ධ නොවීමට මම උත්සාහ ගනිමි. එබඳු තැන් සමග තිබෙන සම්බන්ධය කඩා දමමි. 1982 වූ 6 වෙනි මස 16 වෙනි දින. ධර්මයේ බලය පතමි. මම ධර්මයේ රකිමි. ධර්මයේ මා සිත රකීවා. බැඳුන් බිඳේවා. බැඳුන් නිසා සිත් තැවුල් මම වේවා. 1979 වූ 10 වෙනි මස 6 වෙනි දින. ස්ථාන රැකීමේ අදහස් මා තුළ නොවැඩේවා. පුද්ගලයන්ගේ අධ්‍යාත්ම දියුණුවට මගෙන් උපකාර ලැබේවා. මා කෙරෙන් නිකුත් වන හුස්ම ටිකද අනුන්ගේ අධ්‍යාත්ම දියුණුවට උපකාර වේවා. පිරිසේ දියුණුව අධ්‍යාත්ම දියුණුවයි. මේ දියුණුව නොසැලසෙතොත් මා මෙහි වසන්නේ කුමටද? මේ ස්ථානය කුමටද? මේ උපස්ථාන කුමටද? 1978 වූ 4 වෙනි මස 6 වෙනි දින. මම මගේ සිත් සතන් කලම්බා නොගනිමි. සියලු සත්තු සැපයට කැමති වෙති යනු මම නිතරම මෙනෙහි කරන්නේ. 1975 වූ 8 වෙනි මස 14 වෙනි දින. උතුමන්ගේ සැටි. ඔහු වෛරය නොහඳුනති. ගුණ දකිති. නුගුණ නොදකිති.
විරෝධය හසු නොකරති. 1962 හත්වැනි මස 3වැනි දින. අපරිග්‍රහත්වය නිතර සිතර නගාගත යුතු උසස්ම ගුණයකි. තමාගෙන් පිහිට ලබා ගන්නෝද, තමන් පිහිට බලාපොරොත්තු වන්නෝද, තමාගේ පිළිදගුම් ලැබිය යුතු අවිඥානක සවිඥානක දේද පරිග්‍රහයට ඇතුළත් වෙති. මේවායින් සිත නිදහස් කර ගැනීම චිත්ත පාරිශුද්ධියේ උසස්ම මාර්ගය බව සලකමි. 1962 වූ 6වැනි මස 24වැනි දින. අනුන් තමාට අවනත කර ගැනීමට ගන්නා උත්සාහයට වඩා අධ්‍යාත්ම සන්තානයේ කෙලසුන්ගෙන් දුරුකොට තබා ගැනීමට උත්සාහගත මැනවි. 1962 වූ 2වැනි මස 3වැනි දින. කෙලස් බර ලොකුම බරයි. දස අකුසලයන්ගෙන් සිත වෙන්වීමේදී සිතේ පහළවන්නේ ලොකු සංසිඳීමක්. කයට දේ දැනේ. නීවරණයන් ඉවත් වූ සිත තව කොතෙක් සාන්තද? කෙලෙස් මුළුල්ලෙන් ඉවත් වූ සිත නියම ශාන්තය. 1982 වූ 2වැනි මස 17වැනි දින. ඔබේ ප්‍රගතියට සමාජයේ බාධකයයි කිසිවිටකත් නොසිතුනි. එක් අතක පාරක් වැසී නම් තවත් අතක පාරක් ඇරිය ඇත. ඔබේ පිටත් වීමට වැසූ පාර බාධකයයි දොස් නගමින් නොසුදුසු තැන ගත කිරීම නොව. ඇරුණු පාර ඔස්සේ ගමන් කිරීමය සුදුසු. තීරණයට ඉක්මන් නොවිය යුතු. 1962 වූ 10වැනි මස 19වැනි දින. බෞද්ධකම දේවාත්මයක් ලබා ගැනීම වැනි පුංචි දෙයකට සීමා කර ගැනීම ඒ බෞද්ධකමේ ලංසු අඩු කර දැමීම. 1960 වූ 8වැනි මස 5වැනි දින. සමාජයක් තුළ පරිවර්තනය පහළ වීම ස්වාභාවිකය. එය ඊට අයත් සාධාරණතාවන් අනුව. උගත් උදවියය හොඳ අතට හරවා ගත යුතුය. එක් තැනක ඇති ජලස්කන්ධය උඩින් හෝ යටින් හෝ පැතිර යාම එහි ස්වභාවයයි. එය ප්‍රයෝජනය සඳහා යොදා ගැනීම නුවණැත්තාට අයිතිය. 1960 වර්ෂයේහි 5වැනි මාසයේ 25වැනි දින. නරක මිනිහා නරකය අයින් කිරීමට වඩා ඔහු හදා ගැනීමට මහන්සි ගැනීම හොඳයි. එහෙත් ඔහුගෙන් බේරී එය කිරීම පහසු නැත. පාරමී ධර්මයන් පුරා ගැනීමට මෙහිදීම මැනවි. 1961 වර්ෂයේහි 5වැනි මාසයේ 17වැනි දින. සම්බුදු සසුනේ නැගීමත් හැදීමත් ප්‍රතිපත්තියෙන් සම්පූර්ණ විය යුතුය. පසුව ගුණය ගාවා ගැනීමෙන් එහි නියම අයිතිය නොලැබේ. 1962 වර්ෂයේ 5වැනි මාසයේ 2වැනි දින. දැහැමි අදහස් නිසා ගැලපියේ සම්බන්ධය පළුදු නොවන තරම් ස්ථිරයි. බාහිර සුළු දෙයක් නිසාය නොකැළඹෙන හේයි. 1961 වසයෙහි 5වැනි මාසයේ 31වැනි දින. ඔබ පිරිසිදු නොවක් සිතක් පවත්වන්නට නිබඳ උත්සාහ දරන්න. ඔබේ හැම ක්‍රියාවක්ම නවක් වනවා ඇත. 1962 වසයේ 5වැනි මස 6වැනි දින. බුදුසසුන් වැඩපිළිවෙල ආරම්භුනේ බාහිර උපකරණයන් දියුණු කර ගැනීමට නොවේ. අධ්‍යාත්මික ගුණ දියුණුව ප්‍රධාන කරගෙනය. සංසාරයේදී කොතෙකුත් බාහිර උපකරණ ලැබෙන්නට ඇත. ඒවා විඳින්නට ඇත. මේ බුදුසසුන දුලබ බව වචනයෙන් කොතෙකුත් කියති. සිතින් මේ ස්වභාවය හොඳට සැලකීම අර්ථ සහිත බව වැටහෙයි. බුද්ධෝපපාදෝ දුර්ලභෝ යයි කියමින් බාහිර වැඩට
දේට සිත යොදවන්නට බැරි බව මට හැඟේ. නොනවත්ව අධ්‍යාත්මික ගුණ දියුණුවට ප්‍රයෝගී වැඩහිය දීමට නම් මේ දුර්ලභ කරුණ ගැන නිතර සිත යෙදීම කළ යුතුය. බුදුරජාණන් වහන්සේ දිනකට කිහිප වරක් සුගතෝ වාදයේ වශයෙන් මේවා අලලාගෙන දේශනා කිරීම ගැනද අප විසින් සිත් යෙදවීම හොඳයි. කෙලසුන්ට ඉඩ ලැබෙන්නේ ප්‍රමාද දෝෂයයි. ප්‍රමාදය කුසීතකම යන මේවා දුකට හේතුය. 1978 වෙනි වර්ෂයේ 7 වෙනි මාසයේ 31 වෙනි දින සම්මා සම්බුද්ධ ශාසනය රැකගැනීම පැවිදි පක්ෂයට පමණක් නොව ගිහි පක්ෂයට දායිති වැඩක් බව නොසලකන හැටි පෙනේ. පැවිදි පක්ෂය සසුන් වැඩිහි නොයදෙන විට ගිහියෝ සසුන් ගුණයන් තමා තුළ නැතිව තිබෙද්දීම කෑගසති. තම හිතවත් පැවිද්දන් සසුන් වැඩ පිරිහෙළන විට නිහඬ වෙති. තමන් තුළ සසුන් ගුණයන් වර්ධනය කරගැනීමේ අදහසක් ඔවුන් තුළ නැත. මෙයින් සසුන් පිරිහෙළීමේ වරදට කොටස්කරුවන්සේ ගිහියන්ද සැලකිය හැකිය. මෙසේ දෙපැත්තෙන් දෙපැත්තට දොස්නගා ලීමද සුදුසු නැත. එකතු වී ඒක මතිකව සසුන් ගුණ වඩමු. 1978 වෙනි වසර 5 මාසයේ 24 වෙනි දින පැරණි ස්වාමීන් වහන්සේලාගේ තත්වය අධ්‍යාත්මිතා පිරිසිදු කාමවස්තුහු හිතවත්තුහු ඥාතීහු යසස උන්වහන්සේලාට පලිබෝධයහ. එහෙයින් නිතරම සිත තථාගත දේශිත ධර්මයකටම යොදාගෙන විසීම උන්වහන්සේලාගේ සිරිත විය. එකතු වූ අවස්ථාවේදීද ධර්ම කතාවක් ගැනීම නිරායාසයෙන් සිදුවන්නකි. 1978 වෙනි වසර 6 වෙනි මාසයේ 11 වෙනි දින ප්‍රමාණ ඉක්මගෙන සිටීම පරිහානියට හේතු වනු ඇත. මේ උපදේශය වර්තමාන ජීවිත දෙස බැලීමෙන් මනවින් ඔප්පු වේ. ජීවිතය නම් වූ ආයු සංස්කාරයන් ගෙවෙන්නේ ඉතා වේගයෙන්. මේ වේගය පරමාණුවක් තුළ චලනය දෙස සලකා බැලීමෙන් ඔප්පු වේ. චිත්ත වේගය දන්නා පරමාර්ථ ධර්මය දන්නාට මේ මනවින් වටහා ගත හැකියි. මේ තරම් ඉක්මනින් ගෙවෙන නාම රූප ධර්මයන්ගෙන් වැඩක් ගන්නවා නම් ධර්මයක යොදන නිකං වැඩකට නැති දෙයට නොයොදන. 1978 වෙනි වසරේ 5 වෙනි මාසයේ 10 වෙනි දින සංස්කාරයන්ගේ බිදිබිදි යන ස්වභාවය නිතර වැටහෙන විට සිත කොතරම් අප්‍රමාදයෙන් වෙලා ගන්නවාදයි කිය හැකියි. මෙහිදී බිඳී මද වැටහි. එයින් මහත් බිය හැඟුමක් පහළ වේ. මේ සංස්කාර කූඩුව පවත්වා ගැනීමට කළ කරන ප්‍රයත්නයන්ද මෝඩකම්ද වැටහි. මේ ජීවිතයේදී කොතරම් මෝඩකම් කළාද? කෙලසුන්ගේ බලපෑම නිසා සිදුවන හැම පාප ක්‍රියාවකටම මෝඩකම් යයි කීම සුදුසුය. මෝහයේ බලපෑම ඇති හේයි. මෝහයේ බලපෑම නැත්නම් ලෝභ දෝෂ දෙක මෙතරම් දරුණු නැත. 1979 වෙනි වසරේ 5 වෙනි මාසයේ 17 වෙනි දින උත්සාහය නොකඩවා කිරීමෙන් ලැබෙන ප්‍රතිඵලය ආශ්චර්යජනකය. එහි උසස් අමානුෂික බලයක් තිබේ. 1962 වෙනි වසරේ 3 වෙනි මාසයේ 11 වෙනි දින ජීවිතය පවත්වා ගැනීම නම් කර්මාදීන් නොකඩවා ලැබෙන අනුබලයමයි. යම් විටක අනුබල කොටස කඩවී නම් ජීවිතයද කඩවී ගොස් ඇත. එහෙත් ජීවිතයට මෙයට වඩා අවිච්ඡින්නාධාර කාරකයෝ තිදෙනෙක් වන්නාහ. සීලය, සමාධිය, ප්‍රඥාව යන තුනයි. මෙය හා නිතර ලියලමින් පවත්නා ජීවිතය ඉතා උසස් එකක් වන්නේය. 1961 වෙනි වසරේ 4 වෙනි මාසයේ 15 වෙනි දිනයි.
ධර්මයේ කෙරෙහි සැලකිල්ල දක්වන තරමටම ධර්මයේ පුද්ගලයාට සැලකිල්ල දක්වන හැටි පෙනේ. ධර්මයෙන් ලබාගත හැකි ශක්තිය උසස් එකක්. එසේම ඉතා පිරිසිදුයි. ධර්ම ශක්තිය ලබා ගැනීමට පුද්ගලයා දැහැමි විය යුතුය. හිස මත නොයෙක් කුණකන්දල් වැඩි දියුණුවක් කර ගැනීමට ධර්මයේ ශක්තිය ලබා ගැනීමට මහන්සි ගැනීම මේ අනුව මහ මෝඩකමක් වගේ තේරුම් ගත මනාය. 1978 වෙනි වර්ෂයේ 11 වන මාසයේ 13 වෙනි දින සිතේ පටන් ගන්න දුබලකම් මගහරවා ගැනීමට නම් සිහිය හොඳින් යෙදවිය යුතුය. සංසාර ප්‍රවෘත්ති පිළිබඳ සංවේගය ඇත්ත වශයෙන්ම පවත්වා ගත යුතුය. කොතරම් බැරිකම් තිබුණත් ඒවා නිසා වරදකට යටවිය යුතු නොවේ. සුළු වරදකින් වුවද සිතට ලැබෙන්නේ කෙලෙසුන්ට ඉඩ සලසා දීම. අනුමත්තේසු වජ්ජේසු භය දස්සාවි වදාලේ මේ නිසාය. 1966 වෙනි වර්ෂයේ පළවෙනි මාසයේ 10 වෙනි දින යෝගාවචරයානම් චිත්ත භාවනාවක් ගෙන යනවා. ඔහුට විහිිත පිරිසිදු සීලය, උපකරණ විවේක ස්ථානය, ක්‍රියාව තැම්පත්කමයි. මේ කරුණු තිබෙද්දී එයින් වැඩසලසා නොගන්නා පමාවට වැටී පිරිහීමේ මඟ ගත් දුබල පුද්ගලයෙකි. 1964 වෙනි වර්ෂයේ 10 වෙනි මාසයේ පළවෙනි දින ශීල විසුද්ධිය සම්පූර්ණ වූවකට එයින් මදයක් පහළ වේ. ඔහු විසින් තම ශීලයෙන් සතුටු වෙමින් කරුණාව මෛත්‍රිය ගැන සිටිය යුතුය. අපිච්චතා, සන්තුට්ඨිතා, පවිවේකතා, අසංසග්ගතාදිය තමා තුළ වැඩේද, සමාධිය තමා තුළ තිබේද, විදර්ශනා නුවණ තමා තුළ පහළ වී තිබේද කියා මෙනෙහි කළ යුතුය. ඒ ගුණ තමා තුළ නැත්නම් ශීලය අසම්පූර්ණ බව සැලකිය යුතුය. 1968 වෙනි වර්ෂය 6 වෙනි මාසයේ 15 වෙනි දින ලෝකය හිතෙන් බදාගෙන හිත තැම්පත් කරගන්න බැරිය. ඒ සිතින් අයින් කළ මැනවි. එකල හිත හැදීම පහසුය. 1967 වර්ෂය 5 වෙනි මාසයේ 9 වෙනි දින ආනාපාන මනසිකාරයේදී ඒ වායුව මනවින් දැනේ නම් තව තවත් දුරට එහිම සිත බදතපා ගත යුතුය. වේලාවක පුරා පැතිරෙමින්ද වේලාවකට යන්තමින්ද වැටහෙයි. දැනිය. මෙබඳු අවස්ථාවේ සබ්බකාය පරිසංවේදී විය යුතුය. සතිය බලයෙන් පවත්වා ගත යුතුය. කැඩි කැඩි පවතිනු දැනේ. අතරක් නැතිව දැනේ. පිටතට සිත දුවන්නේ නැතිව පවතී. මුළු සිරුර එකම වායු ගෝලයක් සේදනි. ආනාපාන චතුර්ථ ධානය උපදවා ගැනීමට බලවත් උත්සාහයක් කළ මනාය. උත්සාහය වැඩුව තරමින්ම සඵල නොවේ. එය කඩනකොට අතරින් වැටෙන්නට නොදී වැඩි යුතුය. ඉද්ධිපාද තත්වයට පැමිණීමෙන් පසු ලෙහෙසියෙන් ධ්‍යාන ලැබෙනු ඇත. මේ අතර උත්සාහගෙන බොහෝ දෙනා වැඩ නවත්තන්නා. භාවනාව කොතරම් කළත් මේ කාලයේ හරියන්නේ නැතැයි යන දෘෂ්ටිය ගනිති. 1982 වෙනි වර්ෂයේ 4 වෙනි මාසයේ 6 වෙනි දින ශාන්ත ලෝකෝත්තර ධර්ම රසය වින්දනය කළහුට ප්‍රථම ධානයේ නිසා පහළ වෙන චිත්ත සුඛය ඉතා සුළු. මේ නිසා තේරුම් ගත හැකි වන්නේ ලෝකෝත්තර ධර්ම රසය හඳුනාගත හැකි බව. හැඳිනගත් ලෝකෝත්තර ධර්ම සුවය වනාහි අන් හැම සැපයක්ම පරදවන සැටි සැලකිය හැකිවේ. මග්ගාදි පත්තෝ ධම්මෝ යනු සලකමි. මාර්ග ධර්මයන් ලෝකෝත්තර පහළවීමේදී ප්‍රතිපක්ෂයන් ඈතර තල්ලු කරමින් ප්‍රහීන කරමින් අධිපති භාවය පවත්වමින්
පැවැතෙන සැටි පෙනේ. 1978 වෙනි වසරෙහි 8 වෙනි මාසයේ 24 වෙනි දින. යෝගාවචරයන් විවේක සෙනසුන් සොයා යන්නේ පළාත්වාසී ගිහියන්ගේ මගුල් අවමගුල් ආදියට සම්බන්ධ පින්කම් කර දීමෙන් ඔවුන්ගේ කුදුමහත් වැඩට යට වී වාසය කිරීමට නොවේ. අභ්‍යන්තර ගුණදහම් සමූහයක් නොකඩ කොට රැක බලා ගැනීම සඳහාය. 1960 වෙනි වසරේ 4 වෙනි මාසයේ 10 වෙනි දින. සමාජයෙන් වෙන්ව විසීම යෝගාවචර ස්වභාවය යුතුයි. එහෙත් එබඳු තත්ත්වයක් රැකගෙන පවත්වා ගැනීම දුෂ්කර වී තිබේ. සමාජයෙන් සම්පූර්ණ ඈත්වීමක් සලසාගත නොහැකි වන හේයි. සුළුයන් හෝ සමාජය හා සහයෝගය පරිබෝධ කරයි. සමාජයේ වැඩි කොටස ආත්මార్థකාමී හුය නුවණ මඳ අය එබඳු සමාජයකින් පිරිසිදු ගති පැවැතුම් බලාපොරොත්තු වීමද නුවණට හුරු නොවනු ඇත. 1982 වෙනි වසරේ 1 මාසයේ 2 දින ප්‍රසිද්ධිය ලබා ගැනීම සිතින්ගෙන හොඳ හොඳ ප්‍රතිපත්ති දැරීම ධර්ම සාකච්ඡා හා ප්‍රශ්න විචජනයන් පැවැත්වීම පුහු වැඩසේ මට වැටහේ. මෙයින් පුද්ගලයන්ගේ තත්ත්වය පහත වැටෙන්නේ පටන්ගත් ප්‍රතිපත්තිය සමගය. ලාභ සත්කාර සිලෝකයන් නින්දනීයත්වයෙන් බුදුපියාණන් වහන්සේ විසින් හෙළා දක්නා ලද්දේ ඇතුළතින් ඇති මේ නරක පැත්ත නිසාමයි. ලාභ සත්කාර සිලෝක යන මේ කොටස් ලගා වන්නේ පිරිසිදු ගුණයට ඇති අනිවාර්ය සම්බන්ධය හේතු කොටගෙනය. එහෙත් ඒවායේ ස්ථිර සාරත්වයක් ගණන් ගත්තෝ පිරිහුණහ. බුද්ධ කාලයේම බොහෝ උසස් ප්‍රතිපත්ති පෙන්වාගෙන සිටිය කොතරම් දෙනා හදිසියේ පිරිහි ගියාහුද. 1982 වෙනි වසරේ 4 වෙනි මාසයේ 8 වෙනි දින විදර්ශනා භාවනාව අනුන්ට කියා දෙන්නට යන්නා තුළ පිහිටිය යුතු ගුණාංගයන් ඔහු දන්නේ නැත්නම් නොදැන ඒට බසී නම් හිතම මෝඩයෙකි, නැතිනම් වංචකයෙකි. පිරිසිදු නෛර්යානික තථාගත ධර්මය තමාගේ ලාභයක් සඳහා යොදවාලීම බරපතල පාපයකි. මෙබඳු දෙයට නැමී යන්නෝද බොහෝ වෙති. එහෙත් කාලිකයෙක් 1978 වෙනි වසරේ 5 වෙනි මාසයේ 2 වෙනි දින කෙලස් පෙරළි වලට සිතේද නොතබ විතරක වේගයේ බලවත් එය මැන ගැනීමට සතිය අවශ්‍යකය. ආත්ම වංචනය හොඳින් සලකා ගත යුතු කරුණකි. ගුණයකගේ වේශයෙන් පැන නගින අගුණ රාශිය ඔබ තේරුම් ගත යුතුය. තමාටපත් වේදනාවක් තමාගේ හිතවතාට කීමේ එහි බර අඩුවේ. ධීරයෝ මේ නොකරති. 1960 වෙනි වසරේ 1 වෙනි මාසයේ 28 වෙනි දින දැන් ඇති දේ පාවිච්චි කරන්න, දැන් සිටින තැනින් පටන් ගන්න. මේ කියුම් වල අතුල් පැත්ත ඉතා ගැඹුරුයි. කල යුතු වැඩගෙන සිත සිතා සිටීම නොව එහි යෙදීම ඔබේ කෘත්‍ය විය යුතුය. එයට කාලය ගැන සොයමින් ඉන්න ඕනෑකමක් නැත. ධීර වීර අදහසකි. 1971 වෙනි වසර 6 වෙනි මාසයේ 15 වෙනි දින තමා දන්නා තරම් හොඳ දේ අනුන් හට දීමට සත්පුරුෂය උත්සාහ ගනිති. 1963 වසරේ 3 වෙනි මාසයේ 3 වෙනි දින ධ්‍යාන චිත්තයක් පිළිබඳව නිසක අවබෝධය අනුන්ගේ කතාවෙන් හෝ මතපොතෙන් හෝ ලැබිය හැකි නොවේ. එය තමා තුළ උපදවා ගැනීමෙන් සිදුවනු ඇත.
ध्यान भावनावे दीपन नवी युतु युवसाधन निमित्त सित यदि युतु परिकर्म निमित्तावस्थाव उग्गह निमित्तावस्थाव पटिभाग निमित्तावस्थाव जनमे अवत्ता तुने दीम इक्मन नवी विरिय समताव तेरुंगेन वड कलयुतु पूर्वकृत्य मेनवेन सिदु कलयुतु එහි ඇති සාරවත්වගෙන ඔබ විශ්වාසය තැබිය යුතුය. නිස්සාර දේවල් කියා අයින් නොකළ යුතුය. මේ කියන්නේ අධ්‍යක්ීම් උඩ. 1982 වර්ෂය පළවෙනි මාසයේ 20 දින. මෙදින තදෙන් සංසාරික අනබිරතිය කියලා. විවේකයේ ශබ්දවලින් පිරිය. මේ බාධක මැද්දේ මගේ වැඩද අතපසු කළ යුතු නොවේ. මෛත්‍රිය වැඩි වෙනි. විපස්සනා වැඩි වෙනි. සක්මනේදී සතර ධාතුන්ගේ ක්‍රියාකාරී ස්වභාවය ප්‍රකට වනසේද. අතරතුර නැවතී සිටගෙන කාය කොටස් වෙන්වෙන් කර ගැනීමෙන් ඒ ඒ කොටස් විපස්සනාවට නැගීමෙන්ද මේ විපස්සනාව පවත්වා ගැනීම. මෙහිදී ශූන්‍යතා දර්ශනය හා විදර්ශනා ඥාන ලැබුණි. 1983 වසරේ 8 මාසයේ 6 දින මහරෝහලේදී මේ පරිසරයේ වාසය කයට හෝ සිතට හෝ පහසු නැත. එහෙත් වාසය කළ යුතු තිබේ. පරිසරයක් පහසු වාසයක් බවට පත් කර ගැනීමට කරුණ රසක් ඇත. සුඛ වේදනාවට ගිජු නොවීම මත් නොවේ. දුක් වේදනා නිසා නොපිළිනු. උපේක්ඛා වේදනාවේ ශාන්ත රසයේ තේරුම්ගෙන සිටීම වේදනා තත්වයේ මනෙහි කිරීමට සමත් බව හා එහිදී 1982 වසරේ 3 මාසයේ 11 දින මගේ පහසුව සඳහා අනුන්ට අපහසුකම් දීම මට සුදුසු නැත 1979 වසර 7 මාසයේ 5 දින තමන්ගේ වැරදි සියයක් අමතක කර හොඳට හරි ගිය එකක් මතු කරගෙන දහස්වර කියාපාන ඇතම් පුද්ගලයන්ගේ ආත්ම වර්ණනා දෙස විමසුම් නොවන යොදන් ඉක්මන්කම් හේතුවෙන් සියගණන් පාඩු විඳ වැඩ වරද්දාගත් පුද්ගලයන් දෙස බලා අනුකම්පාසිත උපදවා ගන්නට පුරුදු වන්න. අන් හොඳ වැඩට බාධා නොවේ නම් 101 වාරයේ ඔහුට උදව් දෙන්න. කලින් සිදු වූ වැරදීන් ඉදිරිපත් කොට ඔහුට දොස් නගන්න නොයන්. හිත තලන්නට නොයන්. යම්කිසි විදියකින් ඔහුට 102 වාරයේදී හෝ හැදෙන්නට ඉඩ තිබේ. කරුණාව දුකේදී පිහිට වීමයි. නැත්නම් කරුණාව නියම කරුණාව සමාජයෙන් අතුරු දහන් වනු ඇත. ඉවසීම ගැනද ඔබේ මෛත්‍රිය ගැනද මෙසේ සිතන්නේ. වැඩිහිටියන්ගෙන් ලැබෙන සුළු දෙයද පූජ්‍ය දෙයක්සේ සලසන්න. 1982 වසරේ 2 මාසයේ 22 දින. නොයෙක් විදියේ සංකීර්ණ පැවිදි ජීවිතයක් තුළ ක්‍රමික දියුණුව දුර්ලභය. 1982 වසරේ 4 මාසයේ 10 දින. නොයෙක් විදියේ වැඩවලින් පිරෙන තාපස ජීවිතයේ ප්‍රධාන අරමුණ යට කරගෙන සිටී. මේටයි පිරිහීම කියන්නේ. අපේ භික්ෂු ජීවිතයටද මේ තත්ත්වය සිදු වේ. පන්සල් විහාර සෙනසුන් වල වසන භික්ෂුන් වහන්සේලා ඉතාමත් විසිලිමත් වෙති. වීරියෙන් දියුණුව සංවර සීලයට තනක් නොදීමේ පින්වතුන්ගේ අඩුපාඩුයි. ආරණ්‍ය විවේක සෙනසුන් වල වසන අයට සීල සංවරය ඇතිවන්නට පිළිවන. එයත් නැතිනම් වැඩකට නැතියක් වනු ඇත. මේ පිරිසේ සංවරය ගැන පැහැදුණු ගිහි බෞද්ධයන් විහාර සෙනසුන් වල වසන පැවිද්දන්ගෙන් කරවා ගන්නා පින්කම් ආදිය
මේ අයගෙන් කරවා ගැනීමට මාර්ගය හදා ගන්නා හැටි පෙනේ. මේන් සිදුවන්නේ පිරිහීමකි. දෙපස ගැටීමකි. මේ බව සලකා මෙබඳු වැඩවලදී නුවණින් සලකා වැඩ කරතොත් මැනවි. විවේක පරිසරයේ දූෂණය වන වැඩ තේරුම්ගෙන ක්‍රියා කළ යුතු බව සිතට ගත යුතුය. ලාභ සත්කාර සිලොක්ක වලට යට නොවිය යුතුය. අඤ්ඤාහි ලාභූපනිසා අඤ්ඤා නිබ්බාන ගාමිනි. 1982 වසරේ දෙවැනි මාසයේ 11 වෙනි දින. පැවිදි ජීවිතය සාර්ථක කර ගැනීමට නම් බැහැරි මොන දියුණුවක්වත් නොව සීල සමාධි ප්‍රඥාවන් තමා තුළ දියුණුවට පත් කර ගැනීමෙන් අනුන් තුළ දේ ගුණයන් වැඩනසේ කටයුතු යෙදීම කළ යුත්තේය. 1978 වෙනි වසර 3 වෙනි මාසයේ 13 වෙනි දින. විදර්ශනා භාවනා ක්‍රමය මැනවින් පවත්වාගෙන යාමට ඉතා හොඳ සප්පාය වැඩපිළිවෙලක් මෙහි නිස්සරණ වනෙහි යොදා ඇත. ශාසනය ගැනවත් භාවනාව ගැනවත් කිසිත් නොදත් මෝඩයන්ගේ කටළු කතා නිසා මේ පිරිසිදු වැඩපිළිවෙල කිසි ලෙසක වෙනස් කළ යුතු නොවේ. 1970 වසරෙහි 2 මාසයේ 10 වෙනි දින සසුන්කෙත සරු කිරීමේ ප්‍රතිඥාව අනුව සසුනට බැසගත් ඇතැන් දුබල පුද්ගලයන් එය වනසා දැමීමට මහන්සි ගන්නා සැටි පෙනේ. හරි දැක්මක් නැති හේනයි සිතමි. බුදු සසුනේ දුලබ බව හා සසුන් පිළිවෙතට බැසගැනීමේ දුෂ්කරතාවත් තේරුම් ගැනීම මොවුන් විසින් කළමනා මූලික වැඩය බව තේරුම් කර දිය යුතු තිබුණේය. එහෙත් එය තමා විසින් සැලකූ සැටියක් හෝ අනුන්ගෙන් උගත් සැටියක් නොපෙනේ. මොවුන් යන මඟ කවරේදැයි මොවුහු දනිති නොසිතමි. 1978 වෙනි වසරේ 8 මාසයේ 19 වෙනි දින. සසුන්වන් තුඟුලන් හට පිළිවෙතින් තොර පරියත්තියෙක් නොලැබේ. එසේ කරන්නට යතොත් එය සස්නට ඇතුළත් නොවූ වැඩකි. පරියත්තිය ප්‍රතිපත්තියට වඩා උසස් බව හඟවන කතා පුවත මෙතනට නොගැලපේ. ලාභාශායෙන් මැඩුණු ගේහසිත සංකප්ප වැඩුණු හුඟුලන්ගේ කතාමයෙන් ඉවතට තල්ලුයි. 1962 වසරේ 3 මාසයේ 10 දින. මොහතකට පසු අයිතිය නැතිවේ. එහෙත් සියවස් ගණනකට අයිතිකම් සිතයි. 1969 වසරේ 5 මාසයේ 31 දින. භාවනාවේ යෙදෙන හා යෙදීමට කැමති ගිහි උදවියද බොහෝ සෙයින්නා බව පෙනේ. සසර බිය දක්නා භික්ෂූන් අතර මේ අදහස් විරල බවට හේතුව කිමෙක්ද කියා තේරුම් ගැනීම දුෂ්කරයි. ලියන පොතේත් කියන බණේත් ඇතැම් විට ඔහු නියම තතු පෙන්වා දෙති. ඒවා ක්‍රියාවේ නොයෙදෙන්නේ කවර හේතුවද? ඒ ධර්මයේ ඔවුනට විශ්වාස නැතුවද? ක්‍රියාවේ යෙදුවත් නොයෙදුවත් කීම හෝ ලිවීමවත් කළක් ඇති. ඇතැම්හු මෙහිදී ඇත්ත යටපත් කරන්නට බලවත් උත්සාහයක් ගන්නාහ. අහෝ සම්බුදු සසුන. 1975 වසරේ 8 මාසයේ 18 වෙනි දින. බොහෝ දෙනා භාවනාවේ තොරතුරු අසති. ඒ සම්බන්ධ විවේචනය කරති. පොතට දොස් කියති. භාවනාවේ නොයෙදෙති. මේ අහක දමන කාලයේ භාවනාවේම යොදනවා නම් ඔවුන් හට උසස් ප්‍රයෝජනයක් ගත හැකි වෙනවා ඇත. මේ අනුන්ගෙන් අසාගත් දෙයක් නොව එයින් එක්තරා ප්‍රත්‍යක්ෂ ආභෝධයකින්ම කිය යුතුය. මේ සුළු දෙයක් හැටියටයි අද බොහෝ දෙනා සලකන්නේ. අධ්‍යාත්මික දියුණුව වනාහි නියම දියුණුවද? එයට හිත යොදන්නේද විනය බලයකින්මයි.
පින් මද උදවියට නොගැලපේ නොපෙනී නොදැනී 1978 වෙනි වසරේ 5 වෙනි මාසයේ 23 වෙනි දින යෝගාවචර ජීවිතයේ ලොවැටි හැම ජීවිතයකටම වැඩියෙන් උතුම්ය. ඒ ආත්මార్థකාමී වැඩකයි කියන්නේ ධර්මයේහි අන්දයෝය. 1980 වෙනි වසරේ 3 වෙනි මාසයේ 12 වෙනි දින විවිධීගණන ලෝකේට අධ්‍යාත්මික தත්ත්වයේ පිළිබඳව අද්දුටු පාඩම් කියා දීමට ශක්තිය ඇත්තන් විරල වීම ධර්මයට බලවත් පාඩුවකි. එක් එක් කෙනාගේ හැඟීම් වල ලියු පතපත ඔස්සේ තරකයෙන් ලියු ලියුම් වලින් එතරම් වැඩක් වේදයි සිතා ගැනීම අමාරුයි. එක් භාවනාවක් අනුව දියුණුවට ගිය කෙනෙකුන් වෙතත් ඒ දේතා උසස් සේවයක් වනවා ඇත. 1962 වෙනි වසරේ 6 වෙනි මාසයේ 6 වෙනි දින දහම් තතුව මනවින් සොයා ගන්නට නම් දහම්හි නිබද යෙදීම කළ මනාය. දහම්හි යෙදුණු පින්නතුන් දහම් පිළිබඳව කළ වැනු එකකුදු නිබුරුය. අතිශෝක්ති නොවේ. දහම් හරය නොදත් පුහුදුන් ලෝකයා ඒ අතිශෝක්ති යයි අයින් කරන්නට උත්සාහ ගනිත්. ධර්මයේ මෙලොවින් අතුරු දහම් වෙන්නේ මෙලෙසටයි. 1962 වෙනි වසරේ 10 වෙනි මාසයේ 29 වෙනි දින භික්ෂු ජීවිතේ විස්තර කරන්න බුද්ධ ධර්මයේ අතුලතින් දත යුතුය. මෙසේ නැතුව කිරීමෙන් විස්තර වශයෙන්නේ අදහම් මගකට. භික්ෂුවත් ඔහුගේ වැඩක් කාලානුකූලව සංස්කරණය වීම සුදුසුය. එහෙත් එය ශාසන පරමාර්ථයන් නොඉක්ම වීමෙන් සිදු විය යුතුය. 1962 වෙනි වසරේ 3 වෙනි මාසයේ 13 වෙනි දින බෞද්ධ ධර්ම මාර්ගයේ ඉගැන්වීමට එය නදතුන්ගේ අධ්‍යාපනික කතාවන් උපයෝගී කරගන්න ධර්මයේ පරිහානිය සැලසීම. ඒකාන්ත පරිසුද්ධ බුද්ධ ධර්මය අපිරිසුදු වැඩට යොදා ගැනීම මීට වඩා නරකය. 1962 වෙනි වසරේ 3 වෙනි මාසයේ 22 වෙනි දින පැරණි උගතුන්ගේ යෙදුම් විවේචනයට යාමට බියපත් වන්නේ කෘතගුණ සැලකීමෙන් ගුණවතුන් කෙරෙහි පවත්නා සම්භාවනා අදහසින්ම නොවේ. එහි පටන් ගන්න නොදත් භවයේ දැඩි හැඟීමයි. ඇතම් හෝ වරද දැක දැක එය වසා තැබීමට විවිධ හේතුන් ඉදිරිපත් කරයි. වරද වරද වශයෙන් පෙන්වාලීම ආධුනිකයන්ට කරන ලොකුම අනුග්‍රහයයි. 1978 වෙනි වසරේ 5 වෙනි මාසයේ 4 වෙනි දින බුද්ධ ධර්මයේ ලෝ පහළ වූයේ නිර්වාණ මාර්ගයේ ලොවට හෙලිපෙහෙලි කෙරලීමේ පරමාර්ථය උඩ බව දැන් දැන් උගතුන් අමතක කරන සැටි පෙනේ. දර්ශන ශ්‍රේත්‍රයට, විද්‍යා ශ්‍රේත්‍රයට, භෞතිකවාද ශ්‍රේත්‍රයට බැසගත්ෝ තම තමන්ගේ දෘෂ්ටි කෝණයනට ගලපාලීමට අදහස් මාරු කිරීම බිහිසුණිය. 1980 වෙනි වසරේ 7 වෙනි මාසයේ 9 වෙනි දින ගිහි දිවි පෙවෙත පිරිසිදුවෙන් ගෙන යාමට නම් අඩුම ගණනේ දිනකට අපැය කිහිපයක් සතියකට සම්පූර්ණ දිනයක් වරසයකට මාස කිහිපයක් වේකෙන් යුතුව ගත කිරීමට සිතාගත යුතුය. සම්පූර්ණයෙන් ගහට්ට දස ශීලයක කල් ගෙවන ඇතැම් අයට වඩා මේ වැඩපිළිවෙල අනුව දුක කෙටි කර ගැනීමට හැකිවනු ඇත. නෙක්ඛම්මය නාම මාත්‍රයෙන් ඇරඹීමෙන් සසුනටවත් පුද්ගලයාටවත් ලෝකයාටවත් නියම අර්ථයක් නොලබන සැටි හොඳට ප්‍රකට වී ඇත. 1978 වෙනි වසරේ 6 වෙනි මාසයේ 27 වෙනි දින
පෙරවිසු ශාසනික සංඝ පිරිස ධර්මීය ඝනත්වය දියුණු වනු දැක්ම ගැනත් කොතරම් උනන්දුවකින් වැඩ කළාහුද යනු සංයුක්ත නිකායේ කන්දක වර්ගයේ තේර වර්ගයේ බැලීමේදී තේරුම් ගත හැකිය. ධර්මයක් දේශන විටත් එය අසන විටත් කොතරම් අවධානයක් යට යෙදුවාහුද යනු කේමක හිමියන්ගේ දේශනයේ අවසානයේදී උන්වහන්සේ සමග සටනමක් රහත් මඟ ඵල ලැබීමෙන් තේරුම් ගත හැකිය. ලෝතුරු මඟ ඵල අපේක්ෂා කරන්නා දේශනා කිරීමේදීද ඇසීමේදීද නියම අදහසින් කපට හනක් මෙනෙහි කරන ආකාරයෙන් අනුන් ගැන හෝ අන් දේ ගැන හෝ සිත නොයොදන්නට සිතට ගත යුතුය. එයින් ධර්මාවබෝධය ප්‍රත්‍යක්ෂ වශයෙන් සිදු නොවුවත් සුත සම්පත්තිය හෝ දියුණු වේ. 1978 වෙනි වසරේ 6 වෙනි මාසයේ 18 වෙනි දින සිතට ආවේශ වන්නේ භූතයන් පමණක් නොවේ. කෙලසුන්ද සිතට ආවේශ වනු පෙනේ. මේන් පුද්ගලයා කෙතරම් නොමගට වැටෙනවාද කියතහොත් තමාගේ සිතේ පැවැත්මෙන් සිදුවන විතක්ක විපාර සද්දය දෙවියෙකුගේ නැත්තම් තමාට හිතවත් භූතයෙකුගේ අවවාදයක් ලෙසට ඔහු සලකන්නේ. මේන් බොහෝ දෙනා විපතට පැමිණ සිටි මට මතක ඇති සිද්ධීන් අනුව මම තේරුම්ගෙන සිටිමි. 1978 වෙනි වසරේ 4 වෙනි මාසයේ 2 දින පුද්ගලයෙකු ගැන එකවරටම තීරණයට නොබැස්සී සිටිය. ලොකු ලෙඩද සුවපත් වෙති. 1961 පළවෙනි මාසයේ 13 වෙනි දින සුදුස්සා ළඟට තනතුරු උසස්කම් සැප සිරි සෝභග්ගාදී පැමිණේ. එහෙන් සැපය සොයා ඒ පස්සේ දිවීම නොව සැපය අතහැර සුදුස්සා වීමට වෙර වඩනු. 1962 හත්වෙනි මාසයේ 9 වෙනි දින ධර්මයේ අගය තේරුම් ගත හැක්කේ එහි යෙදීමෙන් ලැබූ ප්‍රතිඵල අනුවය. අනුන්ගේ කතාවට සිත යෙදීමෙන් පහළ වන්නේ ධර්මයේ පිළිබඳව පිටත දැනීම පමණකි. මේ නිසා ධර්මචාරී වීමට උත්සාහගත යුතුය. 1968 වෙනි වසරේ 3 වෙනි මාසයේ 2 දින ඉතාමත් උසස් කාල සම්පත්තියක් ලැබී තිබේ. එහි උසස් බව කියා අවසන් කළ නොහැකිය. 1980 පස්වෙනි මාසයේ 22 දින ප්‍රමාද ජීවිතයට නින්දා වේවා. මේ සත්‍යය අපේක්ෂා කරන්නේ හැම පැත්තකින්ම සැපයක් විඳීමට. ඔහුගේ අපේක්ෂාවට මොන අන්දම කිව්වත් උපකාර නොවන ප්‍රමාදයේ හිමහේ වැටි දඟලයි. මෙහිදී යෝනිසෝ මනසිකාරයත් චිත්ත ධෛර්යයත් අදිෂ්ඨාන ශක්තියත් අවශ්‍ය වේ. 1962 වෙනි වසරේ 9 වෙනි මාසයේ 15 වෙනි දින උතුමන් ගියමඟ සපුරා අනුගමනය කරන්ට ඉදින් නොහැකි නම් මද වශයෙන් හෝ ඒට ඇතුළත් වී වැඩගෙන යා යුතුය. ප්‍රතිපත්ති මාර්ගයේ පිරිසිදු නම් එහි පිහිටා සිටීමද නොපිරිහීමට උපායකි. කිම මා පිරිසනුන් හා සමානද නැතිනම් සත්පුරුෂයන් හා සමානද දිනපතා තම චරිතය ප්‍රත්‍යවේක්ෂා කරන්න උතුම් පදවියට පැමිණීමේ ශක්තිය ලැබේ. 1962 හත්වෙනි මාසයේ 18 වෙනි දින භාවනාවට අවශ්‍යක දේ සම්පූර්ණ නැති නිසා භාවනාව කල් දමන මිනිසාට කවදාවත් සම්පූර්ණ කරගත නොහැකිව හිස්සතින් මැරෙන්නට සිදුවෙනවා ඇත. 1968 වසරේ 6 වෙනි මාසයේ 4 වෙනි දින යෝගාවචරයා
වරහට ඇඳවීමේ අදහසින් තොරව ආදර්ශ සම්පන්න ජීවිතයක් පැවැත්විය යුතුය. එය පිරිසිදු උදාර පැවැත්මක් විය යුතුය. එයින් ඔහුගේ අධ්‍යාත්මික දියුණුව ඉක්මනින් සිදුවේ. සෑහෙන ආදර්ශයක් නැති ජීවිතයේ හිස් එකකි. අනුනට අඟවන අදහසින් පවත්වන ජීවිතයේ අධ්‍යාත්මික දියුණුව නොලැබේ. 1980 දෙවැනි වස 23 වන දින සසර දුක වැසී යත්තේ මෙනෙහි නොකිරීම හේතු කොටගෙනය. නොනවත්වාය මෙනෙහි කරන්නාට පුදුම ලෙසට පෙනෙන්නට පටන් ගනී. 1963 වෙනි වසරේ 3 මාසයේ 27 වෙනි දින ආනාපාන භාවනාවේ නොඑක් අතට විහිදීගේ ප්‍රතිඵල සලකන විට මෙහි උසස් ගතිය සිතට නැගී සිත එකඟ කර ගැනීමට මෙයින් ලැබෙන පිටුවහල ඉතා උසස්ය. ඉතා හොඳින් දියුණුවට පත් කර ගැනීමෙන් තව තවත් විවිධ ශක්තිහු පහළ වෙති. 1963 වෙනි වසරේ පළවෙනි මාසයේ 23 වෙනි දින ගේහසිත සංකල්පනා වලට නැමේ ගස්සිත නිවන් රසයේ විදීමට අසමත් වේ. එය අපාය දුක ඇදගන්නා සිතිවිලි අවුලුවන්නේය. 1970 වසරේ 4 මාසයේ 2 දින මුරුදු වචන කතා කිරීමේ පුරුද්ද මිනිසුකට අවශ්‍යක කාරණයකි. භික්ෂුන් වහන්සේ නමකට විශේෂයෙන් තිබිය යුතු ගුණයකි. තමහට හිතපක්ෂ තරමින් මුළු ලෝකයටම සම්භාව්‍යත්වයක් පුද්ගලයකු තුළ ලැබේ යැයි සැලකීම උසස් පුද්ගලයාටද තිබේ. දෙව්ලොවට ගිය රජකු පස්සේ බල්ලෙක්ද ගියලු 1962 4 මාසයේ 9 දින නක්ෂත්‍ර විද්‍යාව අනුව පාලනය ආගමික වැඩ පිළිවෙලට සම්බන්ධ කර ගැනීම හොඳ නැත. එයින් ගුණසිරුර පළුදුවීමට කරුණු පෑදේ. 1968 3 මාසයේ 21 වෙනි දින මුළු ලෝදාහි යම්තරම් පරමාණු කොටස් වේ නම් එපමණ වාර ගණනින් තුනරුවට නමස්කාර පවත්වමි. 1968 8 මාසයේ 15 දින ශ්‍රද්ධා භක්තියෙන් නිස්සරණ අදහසින් පරියාප්තියේ වැඩ කරන්නාට බුදුදහම අනගිරුවන් ගබඩාවක. ඔහුට එය සිහි කිරීමේදීද පහළ වන්නේ අතුල්‍ය ප්‍රීතියකි. එය ඔහුගේ භව නිස්සරණයටද හේතු වනවා ඇත. 1962 5 මාසයේ 29 දින ශාසන පරමාර්ථය කිමෙක්ද? එය හඳුනා ගත්තෝ කවරහුද? එය පවත්වන්නට දන්නෝ සමත්තු කවරහුද? මේවා ගැන සිතන විට පහළ වන්නේ බලවත් වූ සංවේගයක. 1968 වසරේ 10 මාසයේ 27 වෙනි දින කුඩා හැඟීමක් තුළ තිබෙන කුඩා සිත මෙනෙහි කරන්න. ඇයි මේ සිත මේ තරම් කුඩා කරගන්න? මිනිසාගේ දුබලකම නිසා නොවේද? මේ දුබලකම කොතෙක් දුර ගමන් කරයිද? දීර්ඝ සංසාරයක් මේ තත්ත්වයෙන් පවත්වයි. 1961 11 මාසයේ 30 වෙනි දින යෝගී ජනයාගේ පරිසරය කොතරම් ශාන්ත විය යුතුද යනු එහි යෙදෙන්නන්ට මැනවින් වැටහේ. යෝග භාවනාවේ නියුක්තයා හට පරිසරය හොඳින් තිබිය යුතුය යනු අයෝගීන් හට නොවැටහෙන දෙයකි. 1962 වසරේ 7 මාසයේ 2 දින අධ්‍යාත්ම සංවර්ධනය තුළින් පැනගිය ක්‍රියාදාමය ඉතාමත් සරලයි, පිරිසිදුයි, නිරවුල්ය.
ඒ පුද්ගලයන්ගේ චරිතානුකූල විශේෂතාවයන් ලැබෙත සිතින් මවා නොගත් ගුණයක් වෙතොත් එහිදී පැහැදිලි විදහා දැක්වීමක් සිදුවේ. 1982 පළවෙනි මාසයේ පළවෙනි දින චිත්ත සමාධිය චිත්තයට ප්‍රණීත ආහාරයකි. ඒ සමාධියද උසස් වෙන්න වෙන්න මේ ප්‍රණීත භාවයද උසස් බවට පත් වේ. මේ ගුණය හොඳින් තේරුම් ගැනීමට බොහෝ කලක් මෙහිදී පුහුණුවක් සරසා ගත යුතුය. අන්ධ පෘථග්ජනතායෙන් වෙන් වී මේ ගුණයන් දියුණු කර ගැනීමට උත්සාහ ගන්න. 1962 දහවෙනි මාසයේ 31 දින මේ කාලය තුළ භාවනාවේ යෙදෙන්නන්ගේ පහසු විහරණය සඳහා දුකසේ කුණු සුද්ද කළෙමි උපකරණ සැපයීමි. 1968 දොළොස්වැනි මාසයේ 28 දින මතු ශාසනයේ වැඩට ස්ථිර අධිෂ්ඨානයක් තබා ගන්නා මම නොසැලකිලිකම් වලින් අහක් වී අප්‍රමාදයෙන් වැඩගෙන යා යුතුය. එහෙයින් ඒ ගැනද හොඳ අධිෂ්ඨානයක් කර ගනිමි. 1956 දොළොස්වැනි මාසයේ 30 දින මාගේ දුබලගම් හැඳිනගෙන එන් වහා නැගී සිටීමට මම උනන්දු වෙමි. 1963 තුන්වැනි මාසයේ 3 දින පුද්ගලයෙකුගෙන් ගත යුතු ප්‍රයෝජනය කිහිපතකින් ඉදිරිපත් වෙති. එහෙත් මා අදහස් කරන්නේ ඇත්ත වශයෙන් පුද්ගලයාට සැනසෙල්ලක් සලසා දීමටය. මා බලාපොරොත්තු වන තරමින් ඔහුට මගින් ප්‍රයෝජනයක් ගැනීමට නොහැකි වනු දැනෙන හැම විට මම සංවේගයට පත් වෙමි. අනාගතයේ හෝ මොහුට යහපතක් සලසමි යන හැඟීම දිගටම පවතී. 1970 හත්වෙනි මාසයේ 10 දින නියුණු අදහස් ඇති සමාජයක් වැඩේම 1969 මාසයේ 30 දින තතුමා මේහි පුඤ්ඤ කම්මේහි ဒුතියේ නත් සම්භවේ ජාතිසරණ ඥානෝච තිහෙතු පටේ සන්දිකෝ හුත්වාතේ භූමකේ සබ්බේ අභිභවිත්වා සතේජසා සාසනං බුද්ධ සෙට්ටස්ස පග්ගං හේය මතන්දිත. 1971 මේ පින්කම් හේතු කොටගෙන දෙවන ආත්ම භාවයේහි ජාතිස්මරණ ඥානයද හේතුක ප්‍රතිසන්දියද ඇත්තෙක්ව තුන්ලොව සියලු සත්‍යයන් ස්වකීය ගුණඥාන තේජසින් අභිභවනය කොට බුද්ධ ශ්‍රේෂ්ඨයන් වහන්සේගේ ශාසනය විඩා නොබලා නගා සිටියම්වා මෙම භාවය සංස්කාරක විසින් යෙදුවකි. විවිධ ශාසනය වැඩු යෝගී භික්ෂුවකගේ ස්මාරකයේ මෙසේ සඳහන් විය යුතුය. අගනීය නිජ මත්තං සාම සංචාපි සාතං පරිතුනිය පසත්තං සාසනත්තං චිනන්තෝ තදනු විහිත වායෝ සබ්බ කම්මං දයාවා මෙහෙත මෙහෙත ජංගා තස්ස බිකුස්ස භසුමං. ස්වාර්ථයට වඩා උසස් ශාසනාර්ථය ගරුකොට සිදු කිරීමෙන් විරාපත්ව එයෙන් සුසුම් හෙළූ යෝගී භික්ෂු නමකගේ භස්මාවශේෂය මෙහි ඇත. 1967 වසරේ 11 මාසයේ 15
श्री कल्याणी योगाश्रम संस्थावे गरु समुत्पादकः राजकीय पंडित अतिपूज्य कडवद्वे श्री जिनवंशाभिधान नायक माहिमपाणन वहन्सेगे अदहस अपे सटन बुद्ध ससुन बेरागनीम संदहाय मेनमला ससुन बेरागनीम उतुम सटने योद पिलट अतुलत्ते सिटिन वग सिहिकल युत्ते धर्म संतोषेनि अपे मे सटने ही पेरदीमक नेत मोहतक पासा ससुंगुन रकिमें अप इदिरियत यान्ने दिने में सतत वडिमें कुहाट गियत मे सिहि अतिव अकंप्यव क्रिया कलयुत भविता करुणावें सदहं करें बुदुरजानन वहंसे अपट दीवदाले नुनिवेन आलोकयकि धरमे इगनगत युत्ते उगत्कमक एतिकर गनीमटय अनुंट कियादीमट पमनक नोवे मूलिक वशयेन धरमे पिहिटकरगत युत्ते अपेम सनसिल्ल पिनिसेय कोयितरं बन इगनगत्तत् कोयितरं अनुंट बन किव्वत् धर्मानुरूपीव आत्म संयमयक् तमंगे हदिल्लक् नोवहोत् एय अंदयकु अतटगत् पहनक स्वरूपयट पत्वन्नेय अपविसिन शासन रकगत्ताय अपेन शासनयट वडक् सिदुवेनवाय किया सरकिय हक्के शासन गुणयेन अपि एलियवु कलहिय एसमग्गो महंतेहि अनुयातो महेशीहि मे लौतुरा सनसिलि मार्गय बुद्धादि आर्य उतुमन् अनुयात वूवकि एहि अदहस दुक् केलवर किरीमे शांति मार्गय एकक्म बवयि अनंत अपरिमाण बुधुवरयो पसे बुधुवरयो महारहत्तु मे पिलिवेत मगिन्म निवनट पिविसियह अपरिमाण आर्य उतुमन्गेन एलियवु पिवितुरु यंतमिं हो एलियाक वटेवा यन प्रणीत संकल्पेनि अपे इदिरि गमन विय युत्ते अपि दवसिन दवस वेडिहिटियन् वेमु मामेन अदहस करन्ने कौरुत् अदहस करन वयसिं वेडिहिटिकम नोवे दीर्घ संसारे जीवित लबा नोयेक् देवलु समग वेडिहिटियन् वु सति अपट सितागत हेकिय ए सामान्य वेडिहिटिकमेन जीवितागे वेडीमक् नेत अदापे जीवित वासना पुदुम सहितय गेवेन मोहत पासा अप विशेष भागीय तत्वेट पत्किरेन जीवित अगय वेडिकरन वेडिहिटिकम वासनाव अदापट लबी तिबेन आध्यात्मिक ज्ञानगुण वशेन अपे वेडिहिटिकम जीवित अगय वडन्ने हुस्मरेल्लहिद ए महिमय पिलिंबिवन हेयि शनसिले गमनेहि पियवरक पासा पिवितुरु केरेमिनि ईये बुदुरजानन वहन्से उदेसा पूजा कल मलट पहानट वडा अदाप पूजा करन मले पहने अगे वेडिय ईयेट वडा अदाप पूजा कल मलट पहानट वडा अदाप पूजा करन मले पहने अगे वेडिय ईयेट वडा अदाप सितिंग वेडिहिटियन्व ए वेडिहिटिकमे विसितुरमे मलट पहानट एक्करद पूजाव पवत्वन हेयि श्रद्धा सति समाधि ज्ञान करुणा मैत्री गुणयेन दवसिं दवस अप वेडिहिटियन् वनसटित् एयिन् अपे कायिक वाचसिक पवतुं वेडि अगेट पत्वन सटित् सिहि कल मेनवि अपत् अपे अतीते देश बला तमन् अत्कल सनसिल्लेहि सतुटत् इदिरि जीवित गमनेहि प्रबुद्ध अधिष्ठानयत् उनन्दुवत् अतिकर गनीम धर्म प्रार्थना समुर्देहि आसन्न कारणा वन्नेय मगे दिनचर्यावे दिनपत लिवीम दवसे एक विलावक सिदुकरने एक वेडकि मम अलुत् दिनपते यमक लियन्नट सूदानं वि पसुगिय अवुरुद्दे लिया अवसंकल दिनपत पेरला बलीम अवसं पिटुवे मेसे सदहं तिबुना मे दिनपते नोसिस पिटु मेन
මගේ ජීවිතයද නොසිස් වේවා යමි. ඒ දිනපතේ පිටුවකවත් හිස් නොවිය. දිනපතා ජීවිත තොරතුරු එහි ලියා තිබුණි. ගෙවන දවස් එසේ නොසිස්ව වැඩෙහි යොදන්නට අත්හිත පරහිත සාධනයට හිත සකස් කර ගැනීම අතීතයෙන් වැඩගත යුතු හොඳම වැඩපිළිවෙළයි. ජීවිතය ගලා යන ගඟක් වැනිය. ගඟ ගලා යාම ස්වාභාවික දෙයකි. එය නැවැත්විය හැක්කක් නොවේ. ගඟ ගැල්ම නැවැත්විය නොහැකි නමුත් ඒ ගලන වතුරෙන් වැඩගත හැකිය. නෑම කළ හැකිය. පරිභෝගයෙන් කිලිටිවන ඇඳුම් උපකරණ සෝදා පවිත්‍ර කළ හැකිය. වතුර ගලවනවාය කියා දුක් නොවී එයින් වැඩගන්න ඥාන ගෝචරයි. ජීවිතය ගැනද සිතිය යුත්තේ මෙයාකාරයෙනි. මොහොතක් පාසා ගෙවී යන ජීවිතය මොන ලෙසකින්වත් අපට නවතාගත නොහැකිය. ඒ ගැන දුක් නොවී අප විසින් කළ යුත්තේ ගෙවෙන ජීවිතයෙන් නොගෙවෙන ශක්තියක් හදා ගැනීමයි. මහා කාරුණික බුදුපියාණන් වහන්සේලවට පහදා වදාළ ප්‍රතිපත්ති මාර්ගය නම් මේ අනිත්‍ය අසාර ජීවිතයෙන් නිත්‍යසාර තත්ත්වයක් ඉදිකර ගැනීමේ නොවරදින උතුම් වැඩපිළිවෙළය. මේ තේරුම්ගෙන ඒ අනුව ක්‍රියා කිරීමෙන් ජීවිත ප්‍රාතිහාරයක් බවට පත් කළ හැකිය. මේ ජීවිත ප්‍රාතිහාරය හැමතෙම සිදු කළ නොහැකිය. එයට මහා වාසනාවක් තිබිය යුතුය. වස් කාලයේ ගෙවී ගිය අපට යමක් ඉතුරු කරමින් ඒ අප වඩාගත් ධර්ම සම්පත්තියයි. අප මෙතෙක් ගෙවූ අපරිමාණ සංසාර ජීවිත ගැන සලකන විට සිතට පෙනී යන්නේ දුකෙන් දුකට මාරුවෙමින් දිගට ගෙන ගිය සංවේගනීය අවාසනාවන්ත ගමනකි. අතීත බුද්ධ ශාසනය කොතෙද්ද? එය සසුන් එළියෙන් නිවේ සැනසී දුක් ඉවර කරගත් අසංඛ්‍ය පිනතියන් අතරට අප ඇතුළත් වී නැත. දැන් ඉතින් ඒ අතීත අපල ගැන දුක් නොවී අද කළ යුත්තේ මේ ලැබූ ජීවිත වාසනාව ජීවමාන බවට පත් කර ගැනීමයි. අප මේ දියුණු කරන්නේ නොමැරෙන ස්වරූපයේ අධ්‍යාත්ම ජීවයකි. අද අප ඇතිකර ගන්නා ධර්ම සැපය අජරය, අමරය. ඒ උතුම් ජීවිත සැනසුම අපේ අනුගාමික ජීවිත මහිමය වශයෙන් දැක්ක යුත්තේ පරලොව වශයෙන් පමණක් නොවේ. අපේ ගතවන හැම මිනිත්තුවක්ම ඊළඟ මිනිත්තුව ජනිත කරවන්නේ අනුගාමික ජීවිත මහිමය කරමිනි. අපේ දවස් මාස අවුරුදු ගෙවෙන්නේ එලෙසිනි. මේ වදයක පිරී තිබෙන්නේ මේ පැණිය. ගුණයක් මෙහිරත් පිරීගත් මේ පැණිය අපට සාදා දෙන මේ මැස්සාගෙන් සිදුවන සේවය මොනතරම් විසිතුරුද. කල්යාණ මිත්‍ර සම්පත්තියත් තිබඳුයි. මේ පැණි හදා ලොවට මිහිර දෙන මේ මැසි පෙලක් වගේ කරුණාවෙන් මෛත්‍රියෙන් ලොව සනසන කල්යාණ මිත්‍ර පෙරහර මොනතරම් ප්‍රීතිතුරුද. ඔබ වහන්සේලා මේ එකට වෙලීගෙන මේ පවත්වන්නේ ඒ අසිරිමත් පෙරහැර නොවේද? ගුණයෙන් නුවණින් විසිතුරු වූ පහන් වූ සිතවිලි අපට නිරතුරු පහළ වේවා. මේ පැනිමෙන් මිහිරි පියවදන් නිරතුරු කියවේවා. අප සැනසී ලොවට සැනසුම දීමේ වාසනාව තව තව දියුණු වේවා. අපේ හුස්ම රැල්ලත් ලොවට සැප සැනසිදි පිණිස වේවා. මැණික්වල වටිනාකම තේරුම් ගත් අය තමන් ළඟට මැණික් කෙනතුරු බලා සිටින්නේ නැත. බොහෝ ඈත මැණික් බිම් සොයා ගොස් මැණික් හමු කරගන්නා මහන්සිය සිතන්නට බැරි තරම්ය. පින්කම්වල අගය තේරුම් ගත් ඥානවන්ත අය පින් මිනිරුවන් තමන් ළඟට එනතුරු පින්කම්වලට තමන්ට ආරාධනා කරනතුරු බලා සිටින්නේ නැත. මහන්සිය බැරිය අමාරුය කියා නොසිතා බොහෝ වෙහෙසිල්ලෙන් සොය සොයා ගොස් උදාර වූ අගනාපින් මිනිරුවන් අත්පත් කරගන්නේය. තමන්ගේ පුණ්‍ය නිධානය විසිතුරු කරගන්නේය. සෙක්කුවේ තල තලේ කුමටද තෙල් සඳහාය.
තල තලයේ තෙල් මිරිකි එක් තැනක ගබඩාවි. ඒ තෙල් රැස් වෙන තැනත් තැලෙන තැනත් එක්කොට සලකා බලන කල්හි තල තැලෙන්නේ මේ තෙල් සඳහා යනු මැනවින් වැටහෙන්නේ. සසුන පිහිටකොට අප මේ වෙහෙසෙන්නේ කුමටද? සන්තාන ධර්ම සඳහාය. තලතලේ තෙල් රස්වන තැන මෙන් අප කරන පින්කම්වල ආනිසංස ඵලය අප දැනගත යුත්තේ අපේම අධ්‍යාත්මය දෙස බැලීමෙන්. පින්කමකින් ක්‍රම තුනක ආනිසංස සන්තානයේ හටගනී. රාගාදී කෙලෙසිලි තුනීවීම, සති ඥානාදී බොජ්ජංග ධර්ම වැඩි යාම, ප්‍රණීත කර්ම පරම්පරාවක් ජනත වීම යන ක්‍රම තුන සන්තානයේ විසිරු කෙරෙන ආනිසංස ඵල වශයෙන් සැලකිය යුත්තේ. මෙසේ සිත දෙස බැලීමෙන් පින්කමක යථාර්ථය වටහාගත යුත්තේ. පුඤ්ඤන්ති රාගාදීනන්තු පටිපක්ඛාහි චේතනා පඤ්ඤාදී ගුණ සංයුක්තා විඤ්ඤයා සුඛදායිකා යනුද මෙහිලා සිහි කටයුතුය. අපේ වන්දනා පිරිස බුද්ධගයා සුද්ධ භූමියට පැමිණියේ ඊයේ දවල් 3ට පමණය. මේ පොළව ස්පර්ශ කිරීමේදී ජීවිතයට එක් වූ ප්‍රීතිය වැනි ප්‍රීතියක් වෙන මොනම බිමකදීවත් ලබන්නට බැරිය. මේ ලෝක ධාතුවේ මේට වඩා උතුම් තනක් නැත. ජයසිරි බෝස් හෙවන යට වැටි ඊයේ රාත්‍රී මහා පූජාවක් පැවැත්වීමු. හෙට උදේ රජගහනුවර බලා පිටත් වන්නෙමු. 18 වෙනිදා බරණැසය, 22 වෙනිදා කුසිනාරාවේය, 23 වෙනිදා ලුම්බිනියේය, 24 වෙනිදා සැවැත්නුවරය, මාර්තු 13 වෙනිදා වන්දනාගමන නිමකොට ආපසු පැමිණීමට හැකිවිය යයි සිතමි. ධර්මය වරදවාගත් ඇතැම් අය පින්කම් කිරීම මෝඩකමකයි සිතනු පෙනේ. මේ අය අතර දැනුමැත්තන්ද වීම සංවේගයකි. පටිච්ච සමුප්පාදයේ අවිජ්ජා පච්චා සංඛාරා යන ධර්ම නියාමයේ හැටියට පින්කම් කිරීමත් මෝඩකමින් සිදුවෙන්නක් නොවේදැයි දිනක් මගෙන් ප්‍රශ්න කළේය. මම ඒ අයට මේ මැනවින් පැහැදිලි කර දුනිමි. පුණ්‍ය පින යන වචනයෙන් පැහැදිලි වන්නේ සිත නිකලෙස් බවට පත් කෙරෙන චේතනා සම්පත්තියෙන් සැදීගත් විසිතුරු ක්‍රියා පරපුරකි. පුඤ්ඤන්ති රාගාදීනන්තු පටිපක්ඛාහි චේතනා පඤ්ඤාදී ගුණ සංයුක්තා විඤ්ඤයා සුඛදායිකා යන මේ ධර්ම විවරණයෙන් පිනේ ස්වලක්ෂණය මැනවින් වටහා ගත හැකිය. නිවන් දැකීමට පමණක් නොව නිවනින් මේ පිට පාරමී වාසනාව ඇති ජීවිත ලබා ගැනීමටත් උපකාරී වන එකම දේ පිනය. ඉතින් පින් නොකර සැනසුම ලබන්නේ කෙසේද? සසුන් පිළිවෙත එහෙම පිටින්ම සැලකිය යුත්තේ එකම පින් පෙරහැරක් ලෙසිනි. බෝසතාණන් වහන්සේලා සාතච්ච කාරීව අතරක් නැතුව පාරමී පෙරහැර පැවැත්වූ සැටි අපි දනිමු. මේ පාරමී කියන්නෙත් වෙන දෙයක් නොවේ, පැවැත්වූ නිස්සරණ ප්‍රාර්ථනාවෙන් කෙරෙන පින්කම්ය. පින්කම් කළ යුතුමය. නිරන්තරයෙන් කරන පින්කම් අතර අවස්ථානුරූපව කාලික වශයෙන් යොදා ගන්නා මේ පින්කම් පුණ්‍ය ප්‍රත්‍යවේක්ෂණ අවස්ථා වශයෙන් සැලකිය හැකිය. දිරායන ශරීරය, ගෙවී යන කාලය, වෙන්වී යන බාහිර අයිතියක්, දිරා ගෙවී වෙන්වී යද්දී අපි නොදිරන නොගෙවෙන වෙන් නොවෙන උතුම් ධර්ම සම්පත්තිය වඩමින් මහා සැනසිල්ලට පත්වෙමු. මේ ලෝතුරා සැනසිල්ලය මැණික පරිහරණය කරන්නට කරන්නට එහි අගයත් පැහැයත් වැඩි වෙනවා මිස අඩුවීමක් වන්නේ නැත. හොඳ අදහස් වලින් පිරුණු පොතක ස්වරූපයත් එබඳුය. අප පොත්වල රසයේ විඳ විඳ සැනසෙමු. කොයිතරම් රසයේ විඳත් පොතේ මිහිර අඩුවන්නේ නැත. සමහර විට
රස විඳින්නට විඳින්නට වැඩි වැඩියෙන් රසදෙනී යන්නේ රස උල්පතක මහිමය පල කරමින්. ලව පවත්නා පොත් අතර අගනාම විසිතුරු පොත වශයෙන් සැලකිය යුත්තේ ජීවිත පොතය. අනිත් පොත්වල ඇත්තේ පිටස්තර දේවල වෙනත් පුද්ගලයන්ගේ විවිධ වෘතාන්තය තොරතුරුය. අපෙන් ලබන්නේ ආගන්තුක රසවින්දනයකි. අපටේ බාහිර දේවලින්ද අගනා ආදර්ශ පාඩම් ලැබෙන බව ඇත්තය. හැබැයි ඒ සාර්ථක වින්දනයක් වන්නේ තමන් ලියන ජීවිත පොතට එයින් වැඩසලසා ගත්තොත් පමණය. නැතිනම් මේ අනුන්ගේ නැටුමක් බලා සතුටු වීමේ ස්වරූපයට පත්වන්නේය. අභිඥාලාභීන්ට ජීවිත පොතේ පිටු පෙරල පෙරලා බැලිය හැකිය. නිවනට පත්වන තුරුම ජීවිත පොත ලියවේ. ජීවිත පොතේ අවසන් පිටුව නිවනය. රහතන් වහන්සේ ඒ අන්තිම පිටුව බලබලා සැනසෙන්නේ නිරෝධ සමාපත්ති වශයෙනි. ගෙවී ගිය දවස ජීවිත පොතේ ලියා අවසන් කළ පිටුවකයි සිතමි. ලැබූ දවස ලියන්නට තිබෙන පිටුවය. ගෙවී ගිය පිටු පෙරලා පෙරලා බලන විට ඇතිවන දර්ශනය ඊළඟ පිටු වැඩිය හොඳින් ලිවීමට ආශය වන වශයෙන් පත්වන්නේය. ජීවිත සමාපත්ති වශයෙන් ජීවිත පොත බලබලා සැනසෙන්නටත් ඉදිරි ගමනේ උනන්දුව වඩා ගන්නටත් පුරුදු විය යුතුය. අපි තවත් අවුරුද්දක ගමන අවසන් කළෙමු. 1968 ඊයේ අවසන් විය. මේ දිනවල හතට ගොස් ආපසු පැමිණි ගුවන් වීරයන් තිදෙනෙකු පිළිබඳ හඬ දස දෙසින් ඇසේ. 70ක්ම ලක්ෂ ගණනක් ගුවනේ ඉහළට ගොස් පහළට බැස්ස මේ ගමනින් ඒ ගමන් කාර්යයන්ට වූයේ කුමක්ද? ඔවුන්ගේ කෙලෙස් වැඩි විය, දුක් වැඩි විය, සසර දික් විය. ඇමරිකාව ලෝක ජයග්‍රහණයක් කළ වග කියයි. එයත් බොරු නොවේ. මෙය නම් මහා සපංකමක් බව ඇත්තය. හඳ ආසන්නයට ගොස් හඳ දෙස බලා හඳ වටේ කැරකී පණ බේරාගෙන නැවතත් මේ මහා පොළොවට අවතීර්ණ වීම නම් විස්මිත ගමනක් බව සැබෑය. ඒ ලෞකික වශයෙන් ලෝකෝත්තර වශයෙන් අනුමාත්‍ර වූද ශාන්තියක් මෙයින්ද ලද බවක් කිය නොහැකිය. ධර්මයේ ඇසින් බලන විට සැබවින්ම මෙය කෙලෙස් ගමනකි. අපිත් ක්‍රමයෙන් වැඩිහිටියන් වෙමු. අපේ වැඩිහිටිකමේ අධ්‍යාත්මය ඉතා විසිතුරුය. ලොව ඇති විසිතුරු දේවල අගය කාලයක් සමග හාන භාගිය තත්ත්වයට පත්වේ. දැල්වෙන පහනේ විසිතුර, සුවඳ විහිදෙන මලක විසිතුර අපට පැහැදිලිය. ගෙවන මොහොතක් පාසා පහනේ එළියක්, මලේ සුවඳක් අභාවේතියයි. නිවී ගිය පහනක, මැලවී ගිය මලක අගයක් නැත, විසිතුරක් නැත. අප වැඩිහිටියන් වන්නේ වයසෙන් පමණක් නොවේ. ගුණයෙන් හා නුවණින්ද අපි වැඩිහිටියන් වෙමු. දිනෙන් දින කොහොර වැටී වැඩෙන සඳුන් ගසක් මෙන් අපේ අධ්‍යාත්ම වැඩුමද නිරන්තරව සිදුවේ. අපේ ධර්ම වාසනාව මෙයයි. අපේ සැනසිල්ල එයයි. අප සංවර වේ යුත්තේ සඳහාය. අහසට නැගෙන සෑම වෙහි වලාකුලකින්ම බිඳුවක් සීතාවකටත් ලැබෙනවායකි කතාව මෙන් අපත් පෙළගැසෙන්නට ඕනෑ. අප අතින් සිදුවෙන සෑම දෙයකින්ම බිඳුවක්වත් අපේ පාරමී සිතට එක්වන ලෙසටයි. අහසින් වැටෙන එකදිය බිඳක්වත් අපතේ නොහරින්නට අපේ පෙරකුම්බා නිරුදු වැඩ සැලසුම් කලාක් මෙන් අපේ ජීවිත සිද්ධි සියල්ල අපතේ යන්නට නොදී ලෞතුරා සැනසිල්ලේ වැඩ බවට, පාරමී වැඩ බවට පත්කර ගැනීම අපේ ශාන්ති පෙළගස්ම විය යුතුය. මෙවැනි ධර්ම වාසනාවකි අද අපට ලැබී තිබෙන්නේ. අපි මේ ධර්ම සැපය, ධර්ම ප්‍රීතිය විඳගනිමින් මේ අප විඳින ධර්ම සැපය තව බොහෝ දෙනාට අත්වේවා යන ධර්ම ප්‍රාර්ථනා සිතට ඇති කර ගනිමු. වචන කතා කරමු. ඒ පැතුම් ක්‍රියාවට නගමු. එසේ ඇති කල්හි අපේ හුස්ම බිඳුව පවා
ධර්මයෙන් මෙහෙරි වී ඇති සැටි අපට දැකගත හැකිය. අපේ මුළු ජීවිතයම එකම මෛත්‍රී පෙරහැරක්ව පවත්නා සැටි දැකගත හැකිය. ශරීරයේ නිතර ඇතිවන දුබලකමක්, වයස් යාමෙන් ඇතිවන දුබලකමක් අතරට ලෙඩ සතුරා වැදගත්ාම අපායට හෙන ගැසුවාය වෙන තත්වයක ඇතිවන්නේ. මේ මොනවා වූවත් කරන්නට දෙයක් නැත. බහු දුක්ඛෝකෝ අයං කායෝ බහු ආදීනවෝ යනු සිහි කරමින් මේ සියල්ල සත්‍ය අවබෝධයට උපනිශ්‍රය කරගන්න අපේ පෙළගස්ම විය යුතුය. කය වෙනුවෙන් අප කරන සාත්තු අඬන ළමයෙකු නලවා ගැනීමට කරන ගීත ගායනයක් වැනිය. ගී හඬින් නැලවෙන දරුවා නින්දට වැටේ. නිදනතුරු නිසංසලය නින්දෙන් අවදිවන්නේ අඬාගෙනය. අපේ කයත් මෙබඳුය. කය සමග අප කරන සටනේ දිනුම තාවකාලිකය. අප මේ කරන්නේ හැමදාම පරදින සටනකි. බේත් හේත් සාතු සප්පායන් විදිවලින් නෑම් කෑම් නිදීම් හිඳීම් ආදී සංග්‍රහයෙන් අප අතරක් නැතුව පවත්වන කායික තේවාව නිස්සාරකයක් ලබා ගැනීමේ වරදට විදිර දඩුවන් වැනිය. එක් අවස්ථාවක නකුල බෘහපතියාට බුදුරජාණන් වහන්සේ වදාළේ මේ කය එකම ලෙඩක් වශයෙන්. හැබැයි කවදාවත් සනේපවන්නේ නැති ලෙඩකි. සමස්ත සත්ව ලෝකයාම නිරන්තරයෙන් යෙදී සිටින්නේ කය නැමැති ලෙඩේට බෙහෙත් සැලසීමේ පුදුම සටනකය. තනිකර කය එල්ලේ සටන් කිරීමෙන් දිනුව කෙනෙක් ලොව නැත. දිනන්නට නම් කයත් අත්වැල් කරගෙන හිත හැදීමේ වැඩීමේ ශාන්ති ක්‍රියා නොතරව සිදු කළ යුතුය. අප ආහාර පාන ගන්නේ ඇඟ උදෙසා බව සැබෑය. මේ ගන්නා ආහාර පාරමී වතක් වේවා, දුක් ඉවර කර ගැනීමේ වැඩට නිශ්චය වේවා යන හැඟීමෙන් යුතුව ආහාර ගන්නවා නම් පිනක් පාසා සිතටද එක්තරා ජීවයක් ඇතිවන්නේය. කයට හැදෙන පණ දිරා යන නමුත් මේ ධර්මය වූ සිතේ වැඩුම දිරන්නේ නැත. අද අපට ලැබී තිබෙන ධර්ම වාසනාව මෙබඳුය. අපේ මේ ශාසනික වැඩපිළිවෙල ස්ථාවර භාවයට පත්කර ගැනීමම ශාසනය බේරා ගැනීමේ අසහාය තත්ත්වය වශයෙන් කල්පනා කටයුතුමය. පොළොන්නරු යුගයේ පටන් වේගයෙන් ශාසනය පිරිහෙන්නට පටන් ගත්තේ භික්ෂූන් බාහිර වැඩට බැස ක්‍රියා කරන්නට වීම නිසායි. ආරණ්‍යයේ වැඩ සිටින දිබුලාගල කාශ්‍යප හිමියන් වැනි මහා ගුණවත් ආරණ්‍ය ප්‍රතිපත්ති වලින් වෙන්කොට සමාජ සේවා වැඩවලට යොදාගත්තේ ප්‍රබල ගිහි දායක පක්ෂය විසිනි. එයින් ආරණ්‍ය වැසී ගියේය. ප්‍රතිපත්ති ශාසනය පිරිහී ගියේය. කොයිතරම් පිරිහුණාද? අවුරුදු 400ක් තුල එකද උපසම්පදා භික්ෂුවක් නැති තැනට ප්‍රතිපත්ති ගිලිහි වැලිවිට සංඝරාජ මාහිමියන්ගේ කාලය වන විට එකම උපසම්පදා නමක්වත් සිටියේ නැත. පොළොන්නරුවෙන් පටන්ගත් ප්‍රතිපත්තියේ බැස්ම කොතෙක් මහත්දැයි එයින් තේරුම් ගත හැකිය. සමාජ සේවා වැඩට යොමුවන්නේ පිරිසිදු සිතිනි. එහෙත් නොදැනීම වාගේ නොනසි තැනට ඇදී යාම වළක්වන්නට බැරි දෙයකි. දිඹුලාගල කාශ්‍යප හිමියන් මෙයට හොඳම නිදසුන වශයෙන් දැක්විය හැකිය. රජුගේ ආරාධනාවෙන් උන්වහන්සේ ආරණ්‍යයේ කටයුතු වලින් වෙන්ව සාමාන්‍ය වැඩට යොමු වූයේ ඉක්මනින් ආරණ්‍යයට වඩින අදහසින්. එය සිදු වූයේ නැත. වැඩ වැඩි විය. සැලකිලි වැඩි විය. එයින් බැඳී ගිය උන්වහන්සේට නැවතත් ආරණ්‍යයට වඩින්නට බැරි විය. වැලිවිට සංඝරාජ හිමියන් බලවත් උත්සාහයෙන් උපසම්පදාව පිහිටුවා ශාසනය නගා සිට වූ නමුත් වැඩිකල් යන්නට මත්තෙන් ඇද වැටී ගියේ බාහිර දේවල යෙදෙන්නට භික්ෂූන්ට දොරටු තැබීම නිසයි. මේ වැටී ගිය ශාසන තත්ත්වය නගා ගැනීමටමයි මේ අපේ වැඩපිළිවෙල පටන් ගත්තේ. බාහිර දේවල
පැටලෙන්නට යාම මේ වැඩවලට මහත් අවහිරයක් බව ඒ වැඩ කලක් තිස්සේ කිරීමෙන් මට ප්‍රත්‍යක්ෂ විය. මම පත්‍රවලට ලියුම් ලිව්වෙමි. රෑ දවල් නොබලා බොහෝ වෙහෙසි තැන් තැන්වල ගොස් ධර්ම දේශනා කෙළෙමි. ඒවායින් ප්‍රතිඵල නැතැයි නොකිය හැකිය. හැකි වුවත් මේ අප පටන්ගත් වැඩට ඒවා අවහිර වශයෙන් මට පෙනී ගියේය. නිශ්ශබ්දව විවේකීව අධ්‍යාත්මිකය වැඩිමේ වැඩ කටයුතු යැයි සිතාගත්තේ එහෙයින්. මේ මාරයාගෙන් බේරීමටය. මාරයා නොයන ලෙස අහස වසන්නට අපට නොහැකිය. මාරයාට ඇඟිලි ගැසිය නොහැකිසේ මාර විගඩම් නොපෙනෙන නොදැනෙනසේ අපි අපේ සිත රැක ගනිමු. මාරයා ඕනෑ නෙයියාට කමක් කරපුවාවේ. අපි අපේ පින්කම කරමු. ඒ සසුන් මෙහෙවරේ මහා ප්‍රීතිය මාරයා බලා සිටිද්දී විඳගන්නට අපි යෝධ සන්නාහයෙන් සැරසෙමු. මේ කියන්නේ සර්වඥන් වහන්සේගේ මහා කරුණා මුහුණ දෙස බලාගෙනය. ගිහිවුවත් පැවිදිවුවත් ජීවිතයක අවසානය මරණයයි. අප මේ සියල්ල කරන්නේ ඒ මොහොත වන තුරුය. තමන් කළ හොඳකම විනා ඒ අවසාන මොහොතේදී වන මොනම දෙයකින්වත් සැනසෙන්නට බැරිය. නොයෙක් දැඟලිලි වැඩවල යෙදී සිටින අපේ බොහෝ දෙනා මෙය සලකන්නේ නැත. ආදාහනයට පෙරදින ඒ නමට අයිති දේවල් ගැන සෙවීම. තුබුණේ ඒ දේ ලියෝ දෙන සටහන් පොතක් පමණි. මෙය හැබෑ පැවිදි ජීවිතයේ ආදර්ශයයි. සංඝාරව බමුණාට භික්ෂු ජීවිතය පැහැදිලි කොට දෙසූ ධර්ම දේශනාවදී භික්ෂුව අකිංචනයයි වදාළසේක. අකිංචන නම් බැඳිලි නැති කිසිවක් නැති යන තේරුමයි. අවසාන සිතට මෙබඳු නිදහසක් ගිහි පැවිදි කාටත් ඇති කර ගැනීම අවශ්‍යය. භික්ෂුව නම් එසේ විය යුතුමයි. රන් හොයක ඇමිනිය යුත්තේ අගනා මුතු මැණික්ය. බොරළු කැට හෝ ඔළිඳ මාරෑට වැනි පහත් පන්තියේ දේවල් රන් හුයක ඇමිනිය යුතු නොවේ. මොන ලෙසකින්වත් නවතා ගැනීමට බැරි ලෙස නිරතුරුව ගෙවී දිරා යන මේ ජීවිතයේ හැබෑතතු මැනවින් වටහාගත් භාවිත වාසනාව ඇති ධර්ම ප්‍රාර්ථනා බද්ධ පුද්ගලයෝ නොගෙවෙන නොදිරෙන ජීවිත සම්පත්තියක් ඉදිකර ගනිති. එය ආමිෂ වශයෙන් නොවේ, නිරාමිෂ ධර්ම සම්පත්තියක් වශයෙන්. ධර්මයේ රැකෙන කඳවුරු වන්නේ එබඳු මහාත්ම පුද්ගල සන්තානයයි. කාල යාත්‍රා කළ උදාර ගුණයුත් මහත්මාගේ නැති වී ගියේ භූතකාය මාත්‍රය පමණයි. ඒ සත්පුරුෂ මහත්මා විසින් ඉදි කළ ගුණ ශරීරයේ නැසුනේ නැත. ඒ සදානුස්මරණීය ගුණ ජීවිතය මට දැනෙන්නේ ඉතා පිරිසිදු දඹරන් හුයක් ලෙසින්. ඒ හොඳ නාමය නැමැති රන් හුයේ අමුණන්නට ඕනෑ මැණික්සේ උජ්ජලිත පින්කම්ය. එසේ කිරීමයි ඥානතික ගුණ අනුස්මෘතියක් වන්නේ. ගස් අතර අරටු ගස් විරලය. කාර්මිකයන් අතර දක්ෂයන් දක්නට ලැබෙන්නේ කලාතුරකිනි. පුද්ගලයන් අතර භාවිත වාසනාව ඇති මැණික් වැනි විසිතුරු පුණ්‍යාත්මීන් මුණගැසෙන්නේ දහසකින් කෙනෙකි. ඊට ඔබ දුක් විය යුතු නොවේ. බොරළු කන්දට එළිය දෙන අගනා මිනිරුවනක්සේ දුලබ මිනිස් ගුණයෙන් හෙබි එක් පුද්ගල රත්නයකින් දහස් දෙනාට එළිය ලැබෙන සිට සිහි කරන්න. සැඟවී ඇති පුද්ගල වාසනා මතුකර පහන් වැනි මැණික් වැනි කල්යාණයන් පේලි කර ගැන්ම හොඳ හිතේ පෙරහර විය යුතුය. අප විඳගන්නා ධර්ම සැපය තව බොහෝ දෙනාට විඳගන්නට සැලසීම අපේ මෛත්‍රී පිළිවෙත විය යුතුය. පුද්ගල අඳුරෙන් දුක්වීම හිත ආතුර කර ගැනීම නොව ඒ අඳුරු තැන්වලට එළිය දීම අපේ කරුණා මෙහෙවර විය යුතුය. මානසික ලෙඩින් පෙළෙන්නවුන්ගේ ඒ ලෙඩ සුව කර ගැන්මට උදව් වන මිස
ඔවුන්ගේ කෙඳිරියට අත්වැල්වීම අපේ ඥාන පිළිවෙත නවිය යුතුය. ලෞතරා බුදු ගමන අපේ සැනසෙලි ගමනේ ආදර්ශ මාර්ගය විය යුතුය. බුදු එළිය අපේ සැනසෙලි පිළිවෙතින් නොනිවෙන ආලෝකය විය යුතුය. නැනේලිය විහිදුවා කරුණාවෙන් විසිතරුව නොකඩවා පැවැත්වූයේ අසිරිමත් බුදු ගමනට බුදු පෙරහරට අපි හැම අනුයාත වෙමු. අපේ මේ බිම බුදු බිමකි. බුදු රැස් වතුරෙන් නැහැවී ඇති විසිතුරු බවට පත් ලක්පොළවේ සැම වැලිකටයක්ම මැණික් මෙන් අමිල අගයෙන් යුක්ත සේදනී. බුදු සසුන රැක ගැනීමේ විවරණය ලැබූ අපේ ජාතියක් දරුවෙක් පහළවන්නේ ශාසන වත්තුවක් වශයෙන්. සිංහල මවගේ කුසෙහි පිළිසිඳ ගන්නා දරුවාට බුදුගුණ කවා බුදු එළිය ඒ පින්වත් දරු ජීවිතයට එක් කරන්නේ මෙලොව එළිය දකින්නට මත්තෙන්මය. එකට පේලි කළ නොනිවෙන පහන් පෙළක්සේ අපේ ජාතිය එකට පේලි වී බුදු පෙරහැර කළ සැටි, බුදු සසුන රැකගත් සැටි අපි දනිමු. මේ පොළවේ හටගත් සෑම ගහක් ගලක්ම සසුනට සෙවන දුන් හැටි අපට සිහි කළ හැකිය. සසුන් මිහිර කැවුණු ඒ වනසෙනසුන් අඳුරෙන් යටවී ගත්තාසේ සසුන රැකගත් ජාතියද දුරදසා පන්නව සිහිසන් නැතිව ගිය තත්ත්වයට වැටී ඇත. අද කළ යුත්තේ සසුන් එළියෙන් අප එළිය වී සසුන් මිහිරෙන් අප මිහිරි වී මේ අඳුරෙන් වැසීගත් තැන් එළිය කර ගැනීමත් උදාර මෙහෙවරට පිරිසිදු කරුණාවෙන්ම පෙරමුණ වීමයි. මෙයට සුදුසු කල්යාණශීලීන් තාම අපට මදිය. කෙසේ නමුත් අපි නොනැවතී නොපසු බැස ඉදිරියට යමු. සසුන රැකගැනීමට සුදුසු පුණ්‍යකාමී වූ සිය ගණනින් අපේ පෙරහරට එක්වෙත්වා. පසුගිය අලුත් අවුරුදු දවසේ අප්‍රේල් 14 වෙනිදා මෙහි අපේ නමලා රැස්කොට මම අවුරුදු අනුශාසනාවක් පැවැත්වීමේ. මේ නමලා අලුත් අවුරුද්දට වැඩපටන් ගත්තේ කොහොමද කියා විමසමිනි මගේ අනුශාසනා මුල පිරුවේ. පළමුකොට මම වැඩපටන් ගත් සැටි පැහැදිලි කළෙමි. එදින අවුරුදුදා අලුයම මම බණපොතක් අතට ගතිමි. ඒ මැදොන් සංගයේ සූත්‍ර 152ක් තිබෙනවා. මේ අවුරුද්ද තුළ මැදුන් සංගය සහ මුලින් මට ප්‍රගුණ කර ගන්නට හැකි වේවා යන අදිෂ්ඨානයෙන් යුතුව මම පොත පෙරළුවෙමි. පොතේ 152 අන්තිම සූත්‍රය පෙරළුවේ. ඒ අන්තිම සූත්‍රයේ ඉන්ද්‍රිය භාවනා නම් වේ. අනුත්තර ඉන්ද්‍රිය භාවනා, ශේක පටිපදා, භාවිතින්ද්‍රිය යනුවෙන් කොටස් තුනකින් යුක්ත කොට අරහත්වයේ දක්වා ඉන්ද්‍රිය සංයමය විය යුතු සැටි පැහැදිලි කොට බුදුරජාණන් වහන්සේ වදාළ මේ ධර්ම විස්තරය තේරුම් ගැනීමේදී ධර්ම ප්‍රීතියෙන් සිත පිනා ගියේය. 151 සූත්‍රය පිණ්ඩපාත පාරිශුද්ධ නම් වේ. එයද කමනීය ධර්ම විවරණයකි. 140 මහා සලායතනික සූත්‍රය අච්චරිය ධර්ම නිදානයකි. මේ අජර අමර ජීවිත වාසනාව යාව නිබ්බාන වේවා. අපි අපේම ජීවිත භාවනාවට නගමින් අපේ විසිතුරු පෙරහැර දකිමින් සතුටු වෙමු, සැනසෙමු, නොනවති ඉදිරියට යමු, නිවන් දක්වා යමු.